පුවත් පත් විශේෂාංග ලිපි දහවෙනි පාඩම. හරි එහෙනම් අපි අදේ ගනගන්නයන්නේ පුවත් පත් විශේෂාංග ලිපි. හැනිද ගොඩාක් පැදගත් මේ පාඩමත් ඇඒ අපිට ප්‍රායුගික ලේඛනවලනේද ව්‍යාපාරිික ල සම්පාධනය කරන්න රාජකාරී ලිපියක් න්‍යයායි පත්‍රයක් වගේ අපිට එඉන්න පුළුව විශේෂංග ලිප සම්පාධනය කරන්න නේද. ඉතින් මේ විශේෂාග ලිපියයක්ක් එළියන් අෝත්තයක ගඩා ක්ලේසි නැනිද දෙැල්ලකුණු පහළවෙේ ප්‍රශ්නකට අවදධයම විශේෂංග ලිපියයක්ක්ලියන් නමුත් පතේ ගඩක් සම්හරපේ දෝල පුතාල එක මාඩුව කිය? ඇැහැල දාන රාජකාඩී ලිපයක්ක් වගේ ව්‍යාපරික ලිපියක් කරේ වගේ තිබ නොත්කොහොම හරිි ේනවා. නමුත් පුතේ පුවත් පත් විශේෂාංග ලිපියක් ලියන්න අපි එක හඩියටිගෙන ගත්තර පස්සේක ලේසිී. හනිද ලේසියම ලියන්න පුළුවන් අපි ටිකක් ලියලා පුළුදුන්නහම අපිටේ ලක්ුණු පහළුවෙන් ලොකු ලක්ුණු ප්‍රමාණයක් රැස් කරගන්න ලේසිීන් ඩියන්න පුළුවන් නිර්මාණත්මක ලියන්න පුළුවන් හිතන්න පුළුවන් ලියන්න ආසදුවල පුතාලා අනිවාරෙන්ම මේ ප්‍රශ්නය තෝරගන්න ඕේ. හරිද ආපි බලමු කෝමේ හනි පුවත් පත් විශේෂාංග ලිපි කෝ බලන්න පත්තර කියවල තියෙනවාද ඇත උස්සන්න බලන්න පත්තරේ මොනව හරි ලිපියක් කියවල තියෙන දුවල පුතාලා පත්තර දැකල දේ නෝද නැල තිය ෆෝ එකින් හඩරි දැකල තියෙනවනි නද ෆෝර්ණි කියනවාන උස්්පර එකක් කරිදකලක් නෑවාද කල තියනවනේද. හරි හොඳයි පුතේ ෆෝන් එක වගේම මාධ්‍යයක් තමයිඔය පත්තරේ කියන්න. හරිද අද වෙනකොට පුතේ මේ මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කිරීමේ ශක්තිය ලැබිලා තියෙනවා මුළු අපේ මේ විශ් එකම විශ්ව ගම්මාණනයක් බවට පත්කරන්න මේ ස්‍යවේදන මාධ්‍යන්ට හැකිවෙලා තියෙනවා හද. එහෙම උන්නේේ පොතේ මේ වර්තමානතා ආක්ෂණේ තියන වර්තමාන ලෝකෙතා ක්ෂණ වර්ධනේ ප්‍රතිපාලයක් විදිහට තමයි. ඒවිදිහට අපිට මේ හැමෝමත් එෙක්ක ඉතා මත් ක්මණින් ස්‍යේදන කටයුතු කරගැනීමේ හැකියාව ලැබුණ හනිද මේ කියන කරුණු අපිට පුත්තේ. රචනාවක් ලියනකුට අවශ්‍යවි නෝමාධ්‍ය සම්බන්ධී නිද සනිවේදනය සම්බන්ධි මේ මාතෘකා යටතේ අපිට රචනායිනානේ ඉතින් පුතේ මේ ස්‍යිවේදනය කියන මානවයාගේ මූලිකාවේ අවශ්‍යතාවයක් නේද අපියම් කිසි ස්‍යිවේද කියය කරහායම් කිසි පනිවිඩයක් නේද ග්‍රග්‍රාහකෙක් වෙතක් යොමු කරනවා ග්‍රාහක ගත කරනවා. නේද සමාජිට යොමු කරන කරම මේ සං්‍යවේදන කාර්ය කරනකොට අපිට අදද වෙනකුට සං්‍යවේදන මාධ්‍ය තියනවා. ඒ සං්‍යවේදන මාධ්‍යය ශීෙන් පුතේ අපිට කදාන කොටස් දෙහෙකට බෙදන්න පුළවා. ඒ තමයි විද්‍යුත් මාධ්‍ය තියනවා හොනවාද විද්‍යුත් මාධ්‍යක කියන්නේ රූපවාහිනිය නේද. ගුවන් විදුලිය ඒවා. විද්‍යුත් මාධ්‍ය නද. එවගේම මුද්‍රිත මාධ්‍ය කියෙලා තින මුද්‍රිත මාදගන පුවත්පත් නද පුවත්පත් සගරා මේවායිතිවෙන්නේ මුද්‍රිත මාධ්‍යට තවනවමාධ්‍ය කියලත් එන අන්තර්ජානයහෙම ඉතින් පොත්තේ අදාාපි මේ කතා කරන්නේ මුද්‍රිත මාධ්‍යයට තේතියෙන පුවත් පත තුළ අන්තරගත වන ලිපිවර්ගයා. හනිද පුවත්පත කියන මුත්්‍රිත මා දෙ පිළිබඳවහිනම් මේ පුවත්පතේ තියෙනවා විශේෂංග ලිපි කියලා හනිද ඊට කලින් කියන්නක බලන්න පුති පුවත්පතේ තව මනෝද තියෙන්නේ දැන් කියවල තියවාව කියවුණන අත උස්සලතියන අනිමනොත්තින් ලිප්ි තියනව නේද මොන වගේ ලිපිද තියන්නේ ශාස්ත්‍රීය ලිපි තියනවා කියන්න බලන්න තීරු ලිපි තියනවා තමුණද එකක් සම්මුඛසාකච්ඡා ලිපි තියෙනවා ආරාධිත ලිපි විචාර ලිපපි විශේෂාග ලිපිත් තියනෙන. ලිපිවලට අමතරුව තවමුණදෝල් ඔයල පුවත් පත දිග හරිනකොට බලනකොට දැකල තියෙන මොනවද ලිපි විතරම දොයි පුවත් පතේ තියන්නේ ඕපුුවත්තා වාර්තා තියනව තවමනනාද පපුතේ දැන්වීම් තියනනේ දේ දැන්වීම අපි කියැන පුළුව රචී ැන්වීම් කියයන ොළුවන් පෞද්ගලික ැන්වීමම් එහම නැත්තාම් වෙලද දැන්වීම එන්න පොළුවන් නිදාව මංගල දැන්වම් මංගල දැන්වීම තියෙනවානේද ඒවත් තියනේ. ரக்கயா பேர்த்து තිயනவாනேது. ஆயிනகிடு குத்தி வாார்த்தா තිயනவா චිත්‍ර கතා තිෙන காட்டுன் තිனாනது காட்டுன் තිயனாනි யம் දேஷபால் ஆடுத்துக்க சமாச்சய தொடறத்துரு ஹாசிங் உப்பஹాசிங் ச்ந வேத நேேகரமே காட்டுனு கினுக்க பாවිத කரணவா நேேது. இடு ப புத்தமி வாார்තා තිனா சாமான சிදධ பළිබඳ வாார்ா ரெஸ்வீயின் முசவாදய පිළබඳ. ද සිද්ධි පිළිපදවාර්තා අන්න ගොඩාක් දේවල්ලොලින් මේ පුවත්පතක අන්තර්ගතය සමන්නිතෙනවා. අන්නේවාතරින් පොතේ අපි ලිපි ගැන තමයි කතා කරන්න විශේෂාංග ලිි පිළිබඳව හරිද අමාරුණே. මේක අස්සන්ට පිවල්ටිගෙන ගත්තහම විශේෂාංගලිපි ලේසි. හනිද එහෙනම් අපි දන්නවා පුතේ පුවත්පතේ මෙන්න මේ කියන දේවල් අන්තරවත් ගතවෙලා තිෙනවාකත්තු වැැකිය කාටුන් සම්මක සාකච්චා විශේෂ ශාස්ත්‍රිය ලිපි හනිද මෙන්න මේව ඇරුණකට පුතේ. ඔොදු පාටකයාගේ උනන්දුව දල්වන අගයකින් යුතු පුවත් පත් ලිපි අපි විශේෂාංග ලිපි කියලා කියනවා. හරිදම කියනනි දැංවුය වාර්තා නිවේදන අමේ එවගේම කතුවැැකි මේවැ ඇරුණුකට. පොදු පාටගයාගේ වඩාත් උනන්දුවත් දල් වනාගේකින් යුතු පුවත්පත් ලිපිය අපේ විශේෂාංග ලිපි කියල කියන අතකු මේ විශේෂාංක ලිපියයක්පුතේ. නිර්மானாත්මක அගේக்குும் யුப்த்தாய். அ இன அ பாடමතුළින් කතා කරන්න විශேෂங்கள ලපිය නිර්මාණே කිරීමද නිර්මාය කරන්න குොහොමද විශேෂஷங்களலிப்பக்குனு அல விதாாங்க විශேෂாங்க ිපතිயනවා ඒ ශேஷங்களිப்ப வவாර්ගமணවது. ඒවාගේ විශேෂங்களலிපப்பියකதேன மூூலிිக்க லாක්ஷண ඒවගේ විශேෂங்களලිප ரචனாකිරීමද. අවதாනே எதுக்காரண மன்னமே பெළිබது කතා කරணවා. அ එතකடு ොத்தමේ විශේෂාங்கள் පயா කියியனை එක ්‍රවෘர்த்தியா එමනத்தම් වාර්තාාවක් වෙන්න පුළුවන් සමාජ වැலගත්කමින්යුක්த்து වன மூலாாஸ்ரයක් பதனம் කරගன சම්පාதனே කணන්න පුළவா. දැංහිෙනං අපි විශේෂාංග ලිපියක ලක්ෂණ පිළිබඳව කතා කරමු. அනිද අපිහෙනන්දැන් දන්නවා. මේ එදිින්දා අපේ ජීවිතය සබඳ වාර්තා එදිින්දා සිදුන සම්ද වාර්තා වෙනත්වාර්තා නිබේදන කතුවැකිය කාටුවලට අමතරව පුවත්පතේ තියන පොදු පාඨකයාගේ උනන්දුව දල්වනාගේකින්යොත් පුවත්පත් ලිපිය අපි විශේෂංග ලිපි කියලා. ඉගෙන ගත්තා හනිද නමුත් අපිට හෙම කියවයි කිය එක පාටම මේ විශේෂාංල ලිපියක් කියන්න මොකක්ද කියලා අවබෝධ වෙන්න අප මේක දැන් ටිකින් ටික ටිින්ටික මොක්ද මේක කියලා විශේෂංග ලිපියක් කියන්න මකක්ද කියෙලා ට අන්නන්න්‍ය ලක්ෂණත්තෙක් කතා කරමින් ඉදිරියට අන්නඕනේ හනිද එතකොට ආලට තේනෙනවා මොකක්ද මේ විශේෂාංගල ිපියක් කියලා කියන්න. විශේෂාංගලපියක ලක්ෂණ ගත්තාහම් පොතේ මූලාශ්‍රය, එවගේම මාතෘකාවේ සු විශේෂී බව, නිර්මාණාත්මක බව. අපෝර්රත්වය, නව දැනුමක්කා ගැඹුරු අවබෝධයක් ලබාදීීම. පොදු ජනතාවගේ පොද්දූ මතේ මිස පෞද්ගලික මතවාදේ දිරිපත් නොකිරීම. හනේද මෙන්න මේව තමයි විශේෂාංග ලිපියක ලක්ෂණ දැවවෙයාක්. විශේෂාංග ලිපියාසාම සම්පාධனை කண்ணන මේවා පළுவது අවධනයම කරන්න மூලාශ්‍රමකක්ද ඔන්නපුොතේ විශේෂංග ලිපියයක්ක් உේ අපි සම්පාදනය කන්නකොට මේක மூලාශ්‍රය ප්‍රවෘතියක් වෙන්න පුළවාන් ප්‍රවෘති වාර්තාවත් තම පත්තරේ දක්ක ප්‍රවෘති වාර්තාවක් පදනම් කරගන එයා පුළුවවා විශේෂාං ලිපියක් න්න ලියන්න හනිද එහමනැත්තම් චායාරෝපයක් දකින චායාරෝපයක් තුළින් විශේෂංගලිපියයක් හදන්න පුළුවන්. එහෙම නැත්තම් පපුතේ සංවාදයක්. මෙන්න මේ වගේ දේවල් මෝලාශ්‍ර කරගන අපට විශේෂාංගලිපපේ ලියන්න පොළුවන්. අනිද පාටකයාගේ කැමැත්තක්. දක්වන දට පාට කියයා. වඩා වැද ගත්කමක් යොමු කරන්න පාටක කියියට වැදගත් මාතෘකාව තේමාවක් කොස්සේ අපි මේ ලිපියලියන්නන් වගබලාගන්න නිහිනම් ෝලාශ්‍රය මෙන්න මේ වගේ මූලාශ්‍ර පදනම් කරගෙන ලිපිළියන්න පුළුව. ඒවගේ මේ විශේෂාංග ලිපියට යොදන මාතෘකාේ. සුවිශේෂී බවක් තියෙන්න්න ඕනේ හනිද වැදගත් වෙන්න ඕනේ සමාජයට සිද්ගන්නා සුළු ආකර්ශණය භාවයක් ඇතිවෙන පරිදි මේ මාතෘකාව යොදන්නඕනේ හනිද කාලීන දයකින් වුණ පොළුවන් මේ ඒ අවධානේ දිඩාගන්න හනි දේ වගේමක් කලින් විච්චිදේක. මේ ඒක තියෙන වැදගත්කම කපෝරත්වයා පසුවිපරමක් පදනංකරගනවනක් පොළුවන් අනිල ඒවගේම නිර්මාණාත්මක බවක්තියෙන් ඕන පෝර්රත්්‍රවයක් තියෙන්ඕනේ. හනිද නිර්මාණාත්මක රචකයාට සුදුසු භාෂා විලාසේකින්? භාෂාශෛලියකින් භාෂාලං කරන යොදාහනිමින් ඉදිරිපත් කරන්න තෝනේ. හනිද අපි ඉදිරියට කතා කළ නිදසුන්තුලින්. කොහොමද මේ නිර්මාණත්මක බව ආරක්ෂාවන්න රසවත්ව ලස්සන්ට විශේෂාගලිපියක් හදන්න කෙනෙ එක කතා කරනවා. හනිද ඒ නඟට ශේෙන් පුතේ. පෙර නෝවිරෝ ආකාරයේ කක් වෙ න්නඕනේ. හනිද කලින් ලේක කිය ක ලීලා තියෙන විශේෂාගලි පියම්ම කොපි කරලා. එයා ලියපු කරුණුම පදනම් කරගනී අලුද දෙයක් නැත්තම්. පෙර නෝවිරූ බවක් නැත්තම් පාට කියඩ ආකර්ශණය වෙනවද නෑනින්. මිනිස කැතිනෑ කලින්දේම නේද දන්නදේම අහන්න දකින්න කැමතිනෑන හැමදිස්ම මිනිස්සු කුතු හලින්ෙන් යක්ත නනි දළලුද්දය අලුත් දැනුමා කුත්නිස් එකක් තමයි න දළුද් දෙයක් තමයි වැනින අප පෙර නෝවිරෝවාආකාරයට මේක නිර්මාණය කරන්න ඕනෙ ඒ වගම නාව දැනුමක්කා ගැබුරු අවබෝධයක් ලබා දෙන්නුනේ කියන්නේ විශේෂාංග ලිපියකින් එහි අන්තර්ගත කන්නු සම්බන්ධ සෑම පැතිකටක්ම ආවරණේ වනාකාරේ දත්ත ආදිය පදනම් කරන්නන පාටකර නව දැනුමක් හනිද යල්පින ැනුමක් නෙවේ නබ දැනුමක් ලබා දෙන්න ඕනේ හනිද ඒ වගේම ඒ ලේඛ කියයි අදාළ මාත්‍රෘකාව පිළිබඳ ගවේශනය කරන්න ඕන හොයන්න ඕනේ දැනුවත්භාවයක් තියෙනු නොහහි ආාවට ගියාඩ ලියන්න බෑ හනිද ඒ පිළිබඳයාට දැනුමක් තිෙන්න්න ඕන අවබෝධයක් තියෙන්නඕනේ. හනිද ඒ අය ලියන ලිපියතුළින් තිෙන්න්නත් ඕනි. එන ඒ පිළිබඳ ගැම්පුරු අවබෝධකයා අවබෝධයක් පාට කියැර ලබාන විදිහේ. ලියන්නො හෙමනැත්තන්.ඒ විශේෂංග ලිපිය කියවල වැඩන්නන පාට කැරනෙද වැදගත්කමක් තියෙන්න්නත්තපේ. හනිද. ඒ ළබට පොදු චනතාවගේ පොදු මතෙහමිස පෞද්ගලික මතවාද දිරිපත්නො කිරීම. හනිද විශේෂාංග ලිපියක? ලියනකොට පුතේ ේකගේ පෞද්ගලි අදහස් ලියන්න බෑ පෞද්ගලික හැඟ මිස්මතු වෙන්න බැහැ. අනිද පක්ෂක්්‍රාහහි වන්න බෑ දේශපාල පක්ෂවලට ඩේ යන විදිහට ලියන්න බෑ අපක්ෂපාතිී වලිය උනිිය අම් කිසි මාධ්‍යයකට මාධ්‍ය හිමිකාරියුත්වේ කෙනෙ මාධ්‍යයක් දරන දේශපාල මතයක් තියෙනවා නමුත් ඒක මේ අමුව අමුවේම පෙන්න්න බැහැ. පාටකට හරිද එකන ලේකකයාගේ පෞද්ගලිකමත කිසිම පක්ෂක්ග්‍රාහි සවරෝපයකින් ියන්න බෑතකොට එහම පක්ෂක් ග්‍රහහිවල ියවෝත් මොකදවෙනි විශවෂසනියත්වේ ඇතිවෙනවා නිල දැන් අපි ටව එකේ හරි පුතේ යම් කිසි නියවසක කහරි බලනකොට හිතන්නක යම් කිසි මාධදකෙන්නේද. ආණ්ඩුවට. කඩයන විදදිහයටටම එගොල්ලන්ට ගැතිවෙලාම මිනිවස්ස එකක් වාඩතාරනයක් අනු නමුකද වෙනි ජනතාවගේ විශ්වාසසිනය අපෝ යජන එක වහන්න වහන්න නේද කඩයන නේ දාණන්නඩට බලන්නි කැම්තිනය සමහටද තාත්තා අම්ම බයිනෝ නේද එහනං එතකොට අපිටර මේ සම්ම බර ම අධ්‍යස්ට තුරතුරක් ලබාගන්න බෑන අයිහින් දර පක්ෂක් රාහහි වෙන්න නැත්තුවා? ලියන්න ඕනේ හනිද ඒ ළඟට පුතේ මේ සමාජඒ අවසානයේ මේ සමාතෘකාව සමාජයේ සංවාදයකට තුඩු දෙන. පාටකයාගේ දැනුුව අවධ කිරීමට සමත්වෙන? මේ දෙයක් ඉදිරිපත් කරන්න ඕන. හනිද ඒ වගේම තමයිපුතේ මුල් ප්‍රවෘතිය දන්න පාටකයාට මේ ප්‍රකාශ සංඛ්‍යා දත්තමාර්කින් විවිධකෝන තුළින් මේ යාට පලල් ගැඹුරු බුද්ධියක් දැනුමක් පාටකාව පෝෂණය කරන්නාකාරයට මේක ඉදිරිපත් කරන්නත් තෝනි විශේෂාංග ලිපිය. හනිද හරිි. ඒළඟට විශේෂාංග ලිප්ියක් ලියනකට පපුතේ අපේ සැකිලි මත්ත්‍රෙන් ඕන කරුණු කිහිපයක් තියනවා. සරල භාෂාවක් යොදන්න ඕනේ හනිද දැම්ම පත්තරේ කියවන්න පුතේ බිවිධ ග්‍රහකාය කියවවා නෙද පුංචි ළම්මයිනොත් කියවනවා වැඩිහිට අයත් කියනවා තරුණ බාල මහලු. එතකට පොළොලු ග්‍රහකත්වයයක් තියෙන්න්නේ නේද තොළ විධ විධ පාට කියයෝ ඉන්නොහෙන මේ සම්භාව විදක්ද භාෂාවත් දැම්මත් මේ කියවනකාට තේරේද නෑ. තේ බලනය එකක්වත් නෑනේ සමහරිට එක බත්තුව තඩ ගනනි එහෙමනි ඕ එහිනම් එක සාරල්ල තේරුම් ගන්න පුොළුවන් සාරල්ල භාෂාවක්්‍යෝ දන්නඕනේ හලෙද ඒ පකීම පොත්තේ? මෝලාශවී්‍රමූ රසවත් බවක් ඇති කරන්ඩ ඕන අර ප්‍රෘතිවාඩතාවක් පදනම් වුණනං ඒකට එහා ගිහිකට එහා ඔබ්බට ගිය දෙයක් ගවේශනය කල්ල ලේක කියයා හොයලා රසවත්තු ඉදිරිපත් කරන්න ඕනේ. හනිද ඒවගේම මාතෘකාව හා ආරම්භය පාඨකයාට ආකර්ශණයා, කරගන්නෙස ඒදී හිனாම් புத்தේ மாතருකාව தேේமாාව මේ பாட்ட කියயாාව ඇදමந்த ගන්න විදි කර්ෂණය ආකාරයට යොදන්නනේ සමහරවෙලාවට නේද. දැ ස්සෝල්ටක හිටියත් එතනන්න පත්නේද කඩත්නண එத்தන எල නணම් පත්த்தර නේද ம்ය. ත්‍ර දැක්හමේ තේ මාශීර්ෂපාට දැක්කහමිමවාල ආකර්ෂණය වෙන වන්නේද බලන්ඩ හිතනවේක පත්ත්‍රර අරම් බලන් හිතෙනනේ සහරලට ටීවිගේේ ඇඩ්දාාන කටදාන්නේ ඒ මාතෘකානී සමහරලන් එනමේ මාාත්‍රකාව තුළින් පාටාව මේක කියවන තැනට පත් කරන්න පුළුවන්. හනිද ඉහනම් මාතෘකා වාරම්භේ පාටකයා ආක්‍රශණය කර ගන්න යොදන්න නේක කියා දක්ෂරෙන්න්න ඕනේ. නනිද ඒවගේම ඇහැටපිය ආකෘතියක් යොදාගන්න ඕන. හනිද එකත් ආකරෂණය භාවේ සඳ හයිබහල් වෙන.ගේ හන්ට ද්‍යාංගමක්. පොත් විබරනයා කුත්තු හල ස්මතු කරන කුතු හලයක් තිබොන්නේ දිගටම මේ ලිපිය කියවගෙනයන්නේ හරිදහර දෙ අංගමූ තොරොතුර දක්වුණවා කුතු හලයක් ඒතුළන්තරකත කරනයි. අම සත්‍ය තොරොතුරු විශ්වසනයව අපක්ෂපාතිීවකාටත් අපහා සාත්මක නොවනාආකාරීෙන්. ඉදිරිපත් කරන්න ඕන හනිද එතකට පුත්තේෙන මේ විශේෂාංග ලිපියා ප්‍රවෘතියක් වාර්තාවක් වගේම මේ සමාජ වැදගර්කමින් යුපතු වෙන ස්මෝලාශ්‍ර පදනම් කරගෙනින් අපිට විශේෂාග ලිපිය සම්පාධනය කරන්න පුළවාන්. හ එතකට ඒගේ ප්‍රදානම ලක්ෂණය වෙන්න ඕනේ පාටකයාට වැදගත්වන මාතෘකාවක් තෝරගෙන තමයි අප එක සම්පාදනය කරන්න ඕනේ. ඒ වගේම පුතේ. මහාජන සුබසිදතිය සඳහාවන මාත්‍ය ආචාරධර්මන්න වැදගත් உේ. வன கணிது ம மகாஜன சுப சிදධிய சந்ததாள மாධ්‍ය ஆச்சாரධර්ம ஆரக்ஷாக்கரமி மூலா ஆஸ்ரேட்டாத்தாள சேம பத்திக்கடாක්ம ஆவரனேவன பதி சிதுக்கரනිර්மானாத்ம வின்றயக்கின்නිර්மானாத்மක வின்றஹகி யுப்த்தவීමமன்ம அந்தர கத்தில் சமபரவීමத அ්‍යவஷவே ஆதெம்ம்பலம முக்கක්த்துமே கிவைக்கியலாம் ஆம கத்து புத்தமி மாத்த්‍ය ஆச்சாரධර්ம කියல කියන්නේ அனிமாධ ஆச்சரධර්ම சுரருக்குමින් ආரක්ෂா කරමින් தයිமி லக்கனே நியන්නත් தோනිே. නිද ඕனேම ආතනකට மாධ්‍යආචரධර්ම பදந்தතියක් තිෙනගොடක් காயத்துன වனට හනිது மாධ්‍යายத்துනවටත් තියෙනාව மாධ්‍ය ஆචரධර්ම பදතිயா அනි ஆ පදති மாலாවන්තිனா விවිதாத்துன ව.ක குුத்தේ මේ விසිவன සயවසේ மாධ්‍ය භාවිතයක්ක කහතාාව வහට ලක්க்கුණும் පதாන විශ්‍යධාරාවක් විදිහට අපිට හඳුන්න්න පුළුවන්න්නේ ජනமாද ஆச்சாரධර්ம. அනිට ඕனேම ரැக்கயாාවකට ඕனෑම உறுத்தியකට. ஆச்சாரධර්மமாலாක්த்தෙනවා அங்க ஏபගේ தமை මේ சனமாධ්‍ය ஊடுத்தயேட்டா ததாளவ ஆச்சாரධර්ம மாளාවක්තිෙනோ මේ ஆச்சாரධර්ம කියන්නේ මේ ප්‍රக்காஷணகி්‍රயாவலிய තුළ எதுனாய ගොடනகாගන්න வாரண சமூහයක් அந்த சොயං வாரணයක්ம் மදේවල් ප කරන්නේ மிහම කරන්නේනිතකට ඒසා ඒ த்துකටே ඒ ஆචලධර්ම පදනම් කරගන விශ්වසන ත්வ සාதாரணව அ ப... ங்கமே සහவලාளටது දේශ ඇතිනவன. ආකාරයෙන් තොරතුරු වාර්තාකනවා සත්‍යය තොරොතුරු ඒවගේම එවැවිනි විදභාවයක් තියෙනවා වෙන කෙනෙක්්ගිල එක්කනය හොරකංකරල ගන්න ඒවගේ ඒ ඒ ආයතනවලට පදනම්වන ආචාරධර්ම තියෙනවා හනිද ඒවගේම ඒ තොරතුරුග ගන්නායගේ ගෞරවේ සුරකිනවා හනිද එහෙන මෙන්න මේ ආචරධර්ම ද ගුවන් විදුලට පුවත් පතරූපවාහිනි ආයතනවලට මේ ආචර ධර්ම මාලාවක්ති නෝ සමහර වෙලාවරිිති මේ මාධ්‍යචර மு அങங்குന කර ட்டතු ண்ண വस्ता . නි එතකට දැවදාහන්නයක් ිල්ිහිට ගත් හම ඇතැම් මාධ්‍යනාලිකා ගත්තහ අර ඇත අතීතින්න ගිනිතියාගැනීමේ සිදතිය නේද. ඒ නවත්තන්න ඕනුනාට ආයක කරේ වාර්තා කරනය නේද ඒ එක එතකොට මධ්‍යාචර ධර්මට පටහැනිය වගේ අවස්ථාවන් තියනැතුවාම නවේ හනිද නමුත් අපි පුවත් පත් විශේෂා ලිපියපිනොකොට වගබලාගන්න ඕනේ මාධ්‍යාචරධර්ම සුරකි ආකාරයට මේ මේ විශේෂාංගලපියලියන්න හනේද. ඇයි මෙිහම අපි මේ මාධ්‍යචර ධන්ම සුරක ක් කියළම් මාධ්‍ය මාධ්‍ය අචර ධර්ම මාලා වක්තියන්නේ මාධ්‍යතුළින් සමාජට විධ තොරොතුරු ලබාදෙනවා. නේද මේ තොතුර උනිසා සමාජ හොඳ බලපෑන්නුත්යෙනවා එකක හිත්තක රහිත්ත කර බලපෑම් දෙකම මෙෙනු නෙද හිමංශපුතේ. ඉති මෙන්න මේ මාධ්‍ය ක්‍රියාවටිය වගකීමෙන් කරන්නඕ හිද තමයි මාධ්‍ය අච්ර ධර්ම පද්ධදය. තියන්නේ. හරිද. නි මේ තියන්නේ එතකට විශේෂාංගල ඉපිවල්ට නිදසුන. උතුම් බෝසතානන් සයවසරක් දොෂ්කරප්‍රියා කළ අසිරිමත් දුරගේෂ්වරයේ එතකට පුවත්පත් විශේෂාග ලිපිගත්ත හම තියනවා චාරිකායිස්සුරෙන් ලියන ශේෂාංගල ලිපිතියන විධ විශේෂාංගලිපි තියෙනවා. මේ තියෙන්නේ යම්කිසි මාධ්‍ය මාධ්‍ය නාලිකාවක අධ්‍යාපනක වැඩ සටහනනා කාශ්්‍රයෙන් සැකසුනු ඒ කාලීන මාතෘකාවක් ස සැකසුුණු විශේෂාංග ලිපිය. මේ වගේ විවිදධ විශේෂාංග ලිපි තියෙනවා දැන්වාලට විජේ පුවත් පත මිහිර පුවත් පත මේව අරගන බැලුවොත්තිහ මේ වැෑ තියෙන විශේෂාංග ලිපි වලට ගොඩාක් වෙදගත්වන විශේෂංග ලිපි දකින්න පුළුව. හනිද විදුසර පුවත් පති මිහිට විචය පුවත් පත්වල පුතේ විවිධාකාර වූ විශේෂාංගලිපි තියනවා මොනාදේ විශේෂාංගලිපී හරවාලග පොත්තේ තියෙනවා පොද්ගෙන චරිත වටාගතුනු විශේෂාංගලිපි තියෙනවා චාරිකා ඇසුරින් ලිය වෙන විශේෂාංගලිපි තියනවා යම් නිර්මාණ ඇස්සුරින් ලියුණු විශේෂාංගලිපි තියෙනනවා විද්‍යාත්මක තොරතුරු ඇුරින් ලියවෙන විශේෂාංගලිපි තියනවා. විචාර විශේෂාංගලිපි තියෙනවා දරුවන්ගේ කුතුහලේ දනවන විශේෂාංග ලිපි තියෙනවා ද හරි අපි දැන් එහෙනම් මේම කතා කරන්න කලින් පුතේ අපි බලමු තවත් මුනුවද මේ තියන විශේෂාංග ලිපි කියලා හරි මේටික පාඩන් කරගන්න බලන්න පුතේ ඊට පස්ස අපි ඉතුරු ටිකටයම්. විශේෂාංග ලිපියක ලක්ෂණ මේකත් ලියලම පාඩංකරගම්ම විශේෂාංග ලිපි කියල ලියල මේක පිටපත් කරලා ඉක්මනින් මේකින් කිහිපයක් පාඩංකරගන්න ට පස්ස අපි ඉතුරටිකට යම්. ඇතන් අපට ලියාගන්න වෙලා මධවේ. කොට පුොතිි මේ විශේෂාංග ිපියක ලක්ෂණ කෙටයෙන් තමයිතුකට මෙතන ලියලතියෙන්න්නේ තකොට මේ විශේෂාංග ලිපියක මූික ක්ෂණ විදිහයට අපට තව කිය කියන්න පුළුවන් මලිය මේවා විස්තරාත්මකව කියනවන ලිපියක ප්‍රෞෘතියක්කෝ වෙනත් මූලාශ්‍රයක් පදනම් කරගෙන විශේෂාග ලිපියක් අපිට සම්පාදනය කරන්න පොළවා. හනිද ඒවාගේම පාටකයා ්‍රිය කරනර්ට පියකරන මාතෘකාවකට වඩා මේ පාටකට. බැදගත් මාතෘකාවක් අපි තෝරගන්න ඕනේ. හනිද ඊළඟට මේ මහජන සවභසිදධ සඳාවන මාධ්‍යචාරදන්ම සුරක්ෂිත කරමින් ආරක්ෂා කරමගලින් විශේෂාංගලිපියලි අ්ඩ ඕනේ. හනිද එතකොට මේ පාටකයාගේ දේශය ඇතිවනාකාරය මේ වගේම ජාතික සමගට බාධාවක් වන ඒ වගේ දේවල්ල ියන්නේ. ආචාර ධර්මා ආරක්ෂා කරමින් ලියන්නෝයි. ඒවගේම මේ මූලාශ්‍රයට අදාළ සෑම ප්‍රතිකඩක් ම අපි ආවරණය කරන්න ඕනේ. ඊළංකට මේක නිර්මාණාත්මක වෙන්නෝඕනේ අන්තර්ගතය සමබරගලියන්න ඕනේ ඒවගේම ලිපිය මගින් පෞද්ගලික අදහස් මතවාදී දිරිපත් කරන්න හොඳනෑ. අනිද තොරොතුරු දත්ත කරුණු මගින් පාටකයාට නව දැනුමක් අපි ලබාදෙන්්ඩෝඕන. අදාළ කන්න සම්බන්ධ. සමාජයට සංවාදයකට මදුව වන සමාජය කතාබහ කරන දෙයක් අපි ඉදිරිපාත් කරන්න ඕනි අලවසානයේ අදාළ මාතෘකාව පිළිබඳ ගැඹුරු අවබෝධකයක් පාඨකයාට ලබා දෙෙන්න්නෝඕ. හරි. ඊළඟට ලියාගම්මු විශේෂාංග ලිපියා ප ලිවීමේදී සැලකිි මත්වීතු කරුණු. එනම්පුත්තේවායාලා මෙ විශේෂංග ලිපියන් නිර්මාණය කරන්නකොට අවධානයොම් කරන්න ඕනේ ස්භාෂාව සරලව යොදාගන්න ඕනේ මෙලියන ප්‍රවෘතිය රසවත් විදිහයටට පිතිරිපත් කරන්න ඕනේතකොට තමයි පාඨකගේ ආකර්ශණය ලැබෙන්නේ යැ විිභාගදුන පරික්ෂකයගේ ආකර්ශනය දිනාගන්න පුළුවන් විදිහර රසවත්ව නිර්මාණය කරන්න ඕ ආකර්ශණය ආරම්්‍යත්තියෙන්න්න නේ වගේම ලස්සන අවසානයක් තියෙන්න්නත් ඕනේ මේ සමස්ත ප්‍රවෘතයම. සාරාංශයේ කැටිකරගන පිඩු කරලා අවසානයක් තියෙන්න්න ඕනේ. එ වගේම පාඨකයාගේ හදදවත්තට කතා කරන හදවතට දැනන විදිහටිඉදිරිපත් කරන්න ඕනේ එහෙම ඉදිරිපත්කරොත් තමයි යාලගේි විශේෂාංග ලිපිය සාර්ථක වෙන්නේ. හනිද මේ අදාළ සිද්ධිය හැම පැත්තක්ම විවරණය කරන්න න එහෙම විවරණය කරනනං ඒ පිරිබඳ හොඳින් හොයලාතියෙන් ඕනේ ලේඛකයා අනමක්ශ්‍ය විස්තර ඇතුර අත්කරන්නපා සංශිප්තව කරුණු කෙටියෙන්. න්න ඕන සදාචාරාත්මක බවා රක්‍ෂා කරන්න ඕනේ ඒවගේම පුතේ මේ පස්ථාර අදෝලිපි සංඛ්‍යා ලේකන ආදිය ඇතුළත් කරන්න හොඳනෑ හනිද මොනාද මේ අද්දෝ ලිපි කියලා කියන්නේ අදෝ ලිපියයක් කියන්නේ පුතේ ලේකනයක යටින් දැක්වෙන කොටස. හනිද ලේකනක යටින් දැක්වෙන කොට සෙහිෙමනැත්තං විශේෂ සටහන් ආදිය. මිශේෂ සටහනක්කාදිය යටින් කරපු ලිය මනකට තමයි අපි අදෝ ලිපිකන්නේ ඒවා තුළත් කරන්න නැහ ද. ඒ වගේම තමයි පුත්තේමොහොත්ත වෙනකොට ඒ ොහොතේ වර්තමානය වෙනකට ඔගොල විශේෂංගලිපිය ලියනකොට අධිකරණය හමුවේ පවතින දෙයක් නාධිකනන්නේ හමුවේ පවතින දැ ලියනකොට අපි වඩා පරිස් සංකාරී වෙන්ඩෝ නධිකනේ නඩු විභාගයක් පැවැත්වන කරුණක් සම්බන්ධෝගොල්ලෝ ඒ මාතෘකාාවක් සම්බන්ධ විශේෂාංගලි පිලියනනාන ඒ ඒ නඩු විභාගට බලපෑමක් නොබනාකාරේ නොවන විදිහටේ කළ ලියන්න ඕේ. හඒවගේම මාතෘකාව මේශේෂපාටය සිද්ගන්නා විදිහට යොදන්නෝ නොයිකවබ කරුණුටිකව කෙටියෙන් තමයිමතන තියෙන්නේ. හරිද හඩ නලිවැරද හරි පෝත් පත්වල පුතේවිවිධාකාරෝ විශේෂාංග ලිපි අපිට දකිනට ලැබෙනවන එද මේ විශේෂාංග ලිපි විවිධකාර වර්ග කරන්න පුළුවන් මේ වර්ග කිහිපයක් අපේ පොத்த ඇතුළත් කරන්න තියනවා. අපිට පුළුවන් මේ ප්‍රධාන පළේ ප්‍රවෘතියක් පදනම් කරගෙනත් විශේෂාංග ිපියා ලියන්න පුළුවන් ද අප නිසනා ලෙස්ස ගත්තොත්ත එහෙම. අපි නිදසුනක් විදිර කතා කරොත් මේ ஹෙරයින් ஹයින් රට ඇතුටගන්න ප්‍රධනපළ ව්‍යපාරිකය සම්බන්ධන අවවකිල් හිතන්නකය වගේ අවස්ථාවතු. சண ப்වෘறுතියක්ොත් නේ ්‍යපාරිකම් පිරිසක් මේ ஹෙரோයින්ගේ රටඇத்தට උත්සාහගන්නවා. ஹෙரோයින් බෙදාහනවා. නද ம පිළබந்து பிரවෘத்திයක් கொொ பத்தரை முල්ப்பிட்டுவே ஆவா. அක දකින විශேෂங்கள் ඒකක முකද කරන්නේ ரවෘறுத்திட்ட ගலபனாக்காரிய பாார்த்தாளே රஜக்கரவன குடு. ඔන්න වගේ නිර්මාණාත්මක මාතෘකාවක් දාලා මේ මේ කුඩු මේ හිරෝයින්ගෙන්න්නන්නේ කොහොමද එක ආරම් එවගේමම මද්‍රව සම්බන්ධ භාවිතය ආරම්භේක ව්‍යාපතූ ආකාරය එවගේ කොහොමද ලංකාවට මත්‍රවවගේන්නේ එක අද පවතින ස්වබභාවය ඒක කොහොමද අන්තර්ජාතික ප්‍රශ්නයක් එකම ජාතික ගැටලුවක් වගේ මදේක ඕක ගෙටලුවක් බවට පත්වෙලා තියන්ීම නවලද ඔන්නොඒ වගේ පාඨකයාට හි තන්න පුළුවන් ආකාරයට ඒවගේ මේක මට කිරීම ගත්තයතු ක්‍රියයාමාන මෙන්න මේවා ඇතුළත් කලා අපිට පුළුවන් විශේෂාගලිපියයක්ක් ලියන්න හනිද ඒවාගේ ම අපිට පුළුවන් වෛද්‍යවරුන් ඒවාගේ විශේෂත්ඥන් එමනැත්තාම් පොලස් දෙපාර්තමේන්තු වීබවිදායගෙන් සම්මක සාකච්ඡාවක් කර ඒවාගේ මේ විවිධ උ්ගතුන් එක කරපු පර්ර්ේෂණ විවරනත් ඒව ඇතුළට ඇතුළත් කරලා නිපියලියන්න පුොළුවන් ඔන්න ප්‍රධන පිළි ප්‍රවෘතියක් පදනම් කරගෙන විශේෂංගලිපිළියන්නඔය ආකාරයට.හනේද ඊළගට පුත්තේ අපි ගත්තොත් එහෙම පුද්ගල චරිිත වටාගේ මේන් ගතුනු විශේෂාංගලිපි දෙ අපිට පුද්ගල චරිිත වටාගතුන ශේෂංග ලිපි වටදීලතිනවා අප්‍රරිකානු සිංහයාලොවෙන් සමුගනි නේද නිෙල්සන් මැන්ඩලාගේ ළමාකාලය තමජාතිීන්ගේ නිදහසපත්තා සටන් කිරීම සිරගතවකි වූ ජීවිතේ හිරෙන් නිදහස්ව පැමිණ දකුණම අප්‍රිාවන නිදහස් දේශයක් කිරීම ූගේ චරිතයෙන් ගත්හෙක ආදර්ශ තොරතුරු ඇතුළත්කටමින් මේ විදිහට ලියන්න පුළුවන් පුද්ගල චරිතයක් වට චරිතයනම්මකක්ද. නිල්සන් මැන්ඩලා නේද ආවේ විදිහට එහෙනම් පුළුවන් පුතේත අමත් උදාහරණයක් කතා කරුන් නිදසුන රජියුගාන්දිගේ ගාතනය. හනිද ඒ වගේ සිද්ධියත් තෝරගන ඒවගේම ඉන්දාවේ? ගන්ධි පරපුර දේශපානෙත්තෙක් ඇෙති සම්බධතාවයඒ වගේම රජවගන්තතික දේශපාලන කට්ටයුතු ඒ ලෝකයාට බලපෑවෙෙකු හොමද හරි දේ වගේ වැ ප්‍රබලතා දුබලතාඒ ගාතනයස් සභහාවේ පදනම් කරගෙන නියන්න පුොළුවන්. ඒත් එක්තරා විශේෂාංග ලිපිමකක්දේ පුද්ගල චරිත වටාගක්නු විශේෂාංග ලිපිේ තමත් විශේෂාංග ලිපිතිෙනව සමාජ ප්‍රශ්ණයක් පිළිබඳ. හොනා අද සමාජ ප්‍රශ්න අපේ ලංකාවිතියෙන මොනාද සමාජ ක්‍රශ්න. කියන්න බලන්න දෙමෝග ඔල්ල නු තිහිතන්න ඕනිිනි ලියන්න පති මොනාද සමාජ ක්‍රශ්නයක් කල්ලලා විශේෂාංග ලිපියක් ලියනවනම්. දේශපාලන අරුපුදා තාවමුණ එටත් වඩා ඔවු පොදුවේම හැමදාටම සර්ව කාලීන වගේ ික්තියන ගැටලු මද්‍රව්ව ගැටලුවක් නේද මද්‍රෞව ඕ කැලි සල ප්‍රශ්නය අපරාධනේද ේ වගේ දැ අර දේශපාලන වගේ මාතෘකාව සම්බන්දරගෙන ලියන්න එපා සමහර වෙලාවට අරාපිදැං පක්ෂපාතිව ලියන්න ඕෝනෙදමේ විභාග පරිීක්ෂකයාගේමන. මානිසිිකත්යේ මොන එයා මේ පක්ෂිපින්නව ද අපිදන්නෙන්ද අපි ලියන කරුණුමත අපි දෙැන්පතිරූපය ඒ අපි එක මැදිහත්වලිය්වා සමහර වෙලාවට විදේශපාලනය වගේ ක් තෝරගන්න පාලියනකොට අර සමබර මාතෘකාව ක්‍රියාගන මාත්‍රවවේ පස්සර ගැටලූ ඒ වගේ මේ මේ මේින්. අපරාධ ඔ බගේ එකක් තෝරගෙන නියන්න හනිදාාවොත් අයිතකට මේ ශ්‍රීලංකාවේ අපරාද මොකද නැත්තාාපිට මේේ කෙනාගේ කෝනෙම් බලන්නකටරක්ුණු අඩු මෙන්න ප්‍රවනතාව ඇ න නිහිද සම්බර මාතෘකාවක් තෝරගන්නන්. හනිද අප මේ උදාහන ම ක ශ්‍රී ලංකාවේ අපරාධගෙන ఉන්න ගොල්ල ශේෂාංගලිපිය ියනවා නිද රාධන නිසාබීයට පාතරඇද සමාජය වසරකට සිදදුන අපරාධ සංඛ්‍යයාාවේ වැ බහ ඒවා වැඩි වෙන්න බලපාන කරුණුමනාද. ඒවා අපරාධද මැඩලිීමර පොලස් පාත්මේන්තු ගෙනනති පියවර වැඩ පිළිවල හනි ඒවාගෙන සධහනක කරමීම විශේෂාගලිප යක් කියන්න ොළ. කා කාලීන විශේෂාංග අටතේ ශී ලංකාවේ මානව හිම්කම් ගැනහෙම විශේෂාංගල ියන්න පුළුවන්. ඒවගේ මිනිසුගි මූලික යිතිවාසිකම් මොනවාද ඒවා ආරක්ෂාකිරීමට රජය මගින්ග නැති පිය වැරමනවාදේවෑ ප්‍රබලතා දුබලතාත්තුන්න අන්තරගත කරවිල් ියන්න පුළුවවා. එළඟට සම්මුක සාකච්ඡා ඇසුරෙන් ඇැසන විශේෂාංග ලිපි වා. න්න ආර්තික දේශපාලදැ ලට සහරලා විශේෂාංගලි පිය කළලිය ොනක න න විභාගති කොක්ලා දිල න්නමේ අටතේ විශේෂාංගල පිය ලියන් හෙමේනමන අනිද නතකොට මං කියන සානේ සමු සාක සකසන විශේෂාගල ිප තියනවා. අනිි ර්තිික බදධ දේශපාල ්‍යයාකූලත් ලන ඒ ශේෂ්‍රේ පරිනත් දැනුමක් තිනඇතෙක්ක කරන සමග සාකච ර සකසන ශේෂංගලි ප යන. නි . Zoysia, වගේ ගුඩා වර්ග කරන්න පොළුවන් අපි පොතේතිය ටික කියවමුකෝ එකනුත් අපිට අවබෝධයක් වෙනවා. හරි පාතිමාපුතා කියමු මේ ටික. හරි හොඳයිකුත්තේ ඉළඟට මෙවිදිර මාතෘකාව දාගන්න. පුවත්පත්වල මෙවිධාකාර වූ විශේෂාංග ලිපි දක්නට ලැබේ කියල ලියලා, එක දෙක කියල දාන ලියගන්න හැත්ත අට හැත්ත නම වෙන පිටුවල තියන විශේෂාංග ලිපි වර්ගටික පමණක් ලියාගන්න එක පුද්ගල චරිත වටා ගිත්තුුණු විශේෂාංගලිපි දෙක චාරිකකා ඇසුරෙන්ඩිය වෙන විශේෂාංගලිපි තුන යමියම් නිර්මාන ඇසුරෙන්ඩියනු විශේෂාංගලිපි එළඟට විද්‍යාත්මක තොරතුර වැස්ුරෙන්ලිය වෙන විශේෂාංගලිප චාර විශේෂාංග ලිපි දරුවන්ගේ කුතුෝහලයේ දනවන විශේෂාංග ලිපි විටිකම ලියාගන්න ඕපුුවත්පත්වල හනිමේ විදිර මාතෘ කවලියාගත කමන පුවත්පත්වල දක්නට ලැබෙන විධාකාර වූ විශේෂාංග ලිපි. මේක ලියව්වත්කමක් නෑ නැත්ත ලියාගන්න පුවත්පත්වල දක්නට ලැබෙන පුවත්පත්වල දක්නට ලැබෙන බිවිධකාරවූ විශේෂාංග ලිපි දැන්හෙනම් පහළට පහලට මටික ලියාගෙන යන්න ලිපි මාතෘකාව පමණක් හරි ඒළඟට එහෙනම් ඔන්න අප සම්පාදනය කරපු විශේෂාංග ලිපියා තමයි බලන්න යන්නේ අපිටේ විශේෂාංක ලිපිය අපි සකස් කරන්න ඕනෙ නැකුමක් ඇසුරු කරගෙන දෙ කියලලා අපිට දීලතියෙනෝ මෙන්න මේ විදිර තමයි ප්‍රශ්නයවිල්ල තියෙන්නේ හරි මේක කියවන්න බලන්න ශයෙන් පුතා මහොන්ටින් අවධානෙන් අහගනඉන්න හැමෝම. මේටික කියවන්න බලන්න පුතේ පහත පලවන්නේ මොරටුව කලා එකමුතුව රැස්සූ අවස්ථාවක ඇතිෝ මේටික කියවන්න පුතේ දෙැම් මේ තියෙනෙ මොරටුව කලායක්ක මුතුව රැස්සුව අවස්ථාවක ඇතිවුණු කතාබහක්ක කොටසම් මෙන්න මේ කොටසින් තමයි මේ මිශේෂාංග ලිපිය සම්පාධනය කරන්න තියෙන්න්නේ. හනිේද මොරටුව කලාක මුතුවෙ ලේකම්. ජයන්ත සුරීර ඔබෑයන් සිතා එම මිශේෂාංගලිපිය සකස්කරන්නනේ වචන සීයක් පමණෙහි අන්තරගත වෙන්නෝනේ. හනිද ආප්‍රශ්න කියවන්න බලන්නෙගෙන මුද්ධානිපුතා. බලන්න පුද්ධේ දැංගපිට මේ මෙතන දුන්නේ කතාබහක කොටසක්නේ නේද. මේ මොරටුව කලායක මුතු රැස්සනු අවස්ථාවේ මේ කතාබහක කොටසක් තමයි යාල කතාකර පුතරතුරු අමළ දේව මහතා පිළිබඳ. අනිද මෙන්න මේ විස්තර පදනම් කරගෙන මොරටුව කලායක මුතුවෙ ලේකම් ජයන්ත සුරවීර ඔබ කියල හිතල තමයි විශේෂාංග ලිපිය සම්පාධනය කරන්න ඕනි අන්න ඒ අනුව සම්පාධනය කරපු විශාං ලිපිය තමයි මේ තියෙන්නේ හරි මේක කියවන්න බලන්න තේජාන්පුතා පවාලටත් එතකොට අවබෝධයක්ය නෝ විශේෂංග ලිපි කොහොමද හදන්න ඕනි කියලා හඩී හොඳයි පොතේ ඕ විශේෂ අවෝ විශෂ ලිපිனாචනය ජයන්ත ර වර. හරි බලන්න පුතේ අරර කතාබහ කර සංවාදය කොටස හරිவு නස්සන භාෂාවක් පාවිච්චි කරලා ලිකිත භාෂාවෙන් ලස්සන විශේෂාං ලිපියක්විදියට මෙத்தின ියල තියனா නේද மොடட்டு பிිෝ අසම සමගාන් දර්රபරයා කිය නේද ලසண்ட தய்மாාව மாතෘකාව යොදල තියෙන ඕනෑමකිෙනෙකුට තේருුම් ගන්න පුළුවන් වනාකාර නේද රසවත් ප්‍රීදිරිපත් කල තිනවේ යා ජීවන ොරතුර නේද ංචිකාලයක්ක. கத்திக்க பாட்டக்கியவட்டு கிய வண்ணாசனீத்தன விதி லஸ்சன் இதிரிப்பாார்க்கல்ல தயனாும் அதேயாகங்கமவை இதிி பக்கல்லயனா நேேது அனுமஷ வெல் வட்டாரம்னே சஷித்துவாதாள கருணுட்டிக்க பமணக்காரதன அ கோம லியலண்ணேமாஷயமடிக்க பதனம் கரகன பமண கிளசெட் லஸ்ன பாஷா விலாசேக்கயின் லியலாம் தயணும் ஏய்வாගේம பாஸ்தார அரா தோலிப்பி சங்க்யாலேேக்கன மேகட்ட எத்துலாாக்கல்லனே அனித உந்தட்டும் மதுக்குதியாகண புத்தய விஷேஷாங்கள பிரட்்னேதி அப்ப அனுமே අස්ථාරා දෝලිපි සංඛ්‍යාලයක නාදිය ඊට ඇතුරත් කරන්න නැහ. හනිද ඒවගේම පෞද්ගලික චිතයකට ආගමකට ජාතිකට අපහසයක් වන චරිතයකට අපහාසයක් වනාකාරී ඉදිරිපත් කරන්න ෙත්නේ සදාචාරාත්මකව ලියන්ඕෝනි මාධ්‍යාචාල ධර්මාරක්ෂා කරමින් හනිද තකොට සත්‍ය කරුණු මත පදනම් වෙලා හනිම ලස්සටමේකල ියන තියනවා මේ විශේෂාග ලිපිය. ඒවගේ අවසානය ඉදිරිපත් කරන්න කෞද කියලාමලියන් නෝනේ. ද විශේාංගලිපිරාචනේ ද චයන්ද සුවිරෝබ කිය ලහි තන්න ලියන්න කියන්නේ නේද. හරි ඒ ළඟට පුත්තේ අපි යනවා වාලගේ පොත්තේ දී නතියන විශේෂාංග ලිපියක් දී ලතියෙනවා ප්‍රෝෘතියක් පදනම් කරගන ලියපු විශේෂාංග ලිපියා හනිද ඒ තුළිනුත් අපට අවබෝධයක් එනවා විශේෂාංග ලිපි රචනා කිරීම පිළිපඳවා පෙල්ලගන්නක පෙළපොත්ත මේ තියෙන්න්නේ පුතේ පුවත්පතක පලවුණු ප්‍රවෘතියක්. හනිද මොකක්ද මේ ප්‍රවෘතිය කියලා බලමුකෝ. ඉංජිනේරුවන්ට අපහසු වැඩක් ගෝවියකුගින් ඉටුුවේ. හනිද මේක තමයි පුතේ ප්‍රවෘති වාර්තාව මේ ප්‍රවෘතියක් තමයි තියන්නේ. ඒ ඇසුරින් තමයි මේ පහතතියෙන විශේෂාංග ලිපිය සම්පාදනය කරලා තියන්නේ. අදැම් මේ පුවත්පත්වල විධ ලිපේ තියෙනවා ද ප්‍රවෘති මේ වාර්තාතියනවා විශේෂාංග ලිපි තියෙනවා ඒ පිළිබඳ යම කිසි අවබෝධයක් ලබාගන්න මංවාලට උදාහන්නේකට ගන්න හම කිසි අවබෝධයක් ලබා ගන්න මේටික පෙන්නන්න. මේ මමලියපු ලිපි ලංකාදීපපුුවත් පතට සහ මවබිම පුවත් පතට මේ තියෙන්නේ මත්්‍රව්‍ය පිළිබඳ ලියවනු ලිපියම්. ඒක මමාතෘකාව දාලා තියනවා ඒ මතව්‍ය පිළිබඳව මමාත්‍රෘකාාව යොදල තියෙන ටු සඳන තාරුන්නේ තටු සිඳින මාරයා. හනිද තකොට ඒ එක නිර්මාණාත්මක වයොද්දල තියනවා. නිද මත්‍රව්‍ය කියලම ගත්ත හමි කාආකර්ශණයනෑනෙ එවිදිහට අපිට යොදන්න පුළුවන්. හැනි අවබෝධයක් ගන්නා අපිටිකක් බලමු එම පේස්බුක් පිළිබඳව තමයි ලියල තියෙන්නේ එකට ගැලපෙන්න නිර්මාණාත්මකව මාතෘකාව යොදන්න ඕනේ අපි ක මෙතන තියෙනවම විශේෂාංගල පේ ප්‍රවෘති වාර්තාත ප්‍රවිශේෂංගලිපියකට වඩා වෙනස් විදිහල තමයි ප්‍රවෘති වාර්තාවකට වාඩතාකට නීධභාෂාව මේ භාවිත කරන්න මේ තියනෙ මව්බිම පුවත් පතේ පෘතිවාර්වක් නේ තියන්නේ ප්‍රවෘති අර්ශයේදීකට අපි දැනගන්න ඕනේ තමන්්ඩි අනිවිශේෂාංගල ලිපියත්ද ප්‍රවෘතිවාර්තාවත්ද එලිපිවර්ගය තේරුම් අරගෙන ඊට අනන්න විදිහට ආකෘද්ධිය තේරුම් අරගෙන ට ඊට ගැලපෙන භාෂාවක් අපි භාවිත කරන්න ඕනේ ආකෘතිය අවබෝධ කරගන්න ඕනි හරි යම්කිසි අවබෝධයක් නබන්න කමයි පෙන්වේ හරි අප වෙලාව යනෙහින්ද පාලිමට යමු හරි කියවන්නකු බලන්න පුතේ මේ ප්‍රවෘති භාර්තාව පාතිමා ඉංචි නේරුවන්ට අපහසු වැඩක් කොවියකුගින් නිටුුවේ. හ ඔන්න පොතේ විශේෂාංග ලිපියා යාලට ලියන කොටේක පිරිබඳ අවබෝධය ගන්න මෙන්න මේ කොටස කොඩාක් වැදගත්තය හින්ද හොඳින් අහගඩි ඉන්න ඕනනි. මේ තේනෙ ප්‍රවෘතිවාටතාවක් නේ හනිද ඊට පස්සේ ඒ ප්‍රවෘතිවාර්තාව මූලාශ්‍ර කරග පහත තියෙනවා විශේෂාංග ලිපියා. හ මේ උඩක්තියෙන, ප්‍රවෘති වාර්තාව පදනම් කරගනිමින් මෝලාශ්‍ර කරගනිමින් තමයි මේ විශේෂාග ලිපිය හතන තියන්නෙ හනිද. ඩැං අපේ මේ පාතිමාදුව කියවපු මේ ප්‍රවෘති වාර්තාව ගත්තාහම් පොතේ ප්‍රවෘති වාර්තාව හනිම සංශිප්තායි. නේද මිස්තරාත්මක තොරතුරුුණෑ සංශිප්තයි කෙටියෙන් දක්වල තියෙන උපමා රූපක භාෂාලංකාර මොකුත් නෑ. ද හැබැයි වෙලාතින විස්තර මේ පනිිවිඩිය අපිට පැහැදිලි හනිද නිවරතිව තර්කාන්විතව දක්වල තියෙනවා. ඒ වගේම මාතෘ කාවට අන්නුව තොරතුරු ලියලලා තියෙනවා.ඒ වගේම මේ චරිත කතා කියල නැහැ. එ වගේම රිචුව තුොරතුරු දක්පල තින රිච්ච නික්්ි තොරතුරු දක්ොල තියෙනවා හනිද වාරන්නා වන්නේ සාහිත්‍යආත්මක වලියද නැඩිච් නික්්ිත ොරතුරු ගඩියල සම්පාධනය කරමි මේ ප්‍රෞෘති වාර්තා වලියලා තියනවා හනිේද ඔන්න බලන්නක මීට න්නේ ප්‍රවෘති வாාව. මේ ප්‍රවෘති வாடுතාාවට වඩා ගොඩා වෙනස් මේ කිය විශේෂාංங்களල எපියමේ දෙක සංසධනය කරමින් තේருங்கන්න.කට வாලටත් මේ විශේෂங்கள் ப்பිළියන්න එක ගඩක් குதாப்பே. அ ஒ புத்தே මේ පවෘති வாடுාව පවෞෘතිය පதனම් කරகன லேක கேக்கு லியலாතිෙනවා புத்தே. ලිපියා ඒ විශේෂාංග ලිපේ மாතෘකාව තමයි බරවා කුம்பකේ සියදෝරි ස්වයාපාරය. බලන්න මේ කියන විශේෂංග ලිப்பේ மாතෘකාව බරවා குුம்பக்கේ සියදෝරි ස්වයාපාරේ ශීෂ පාටේ සිෙදගන්නා සුළුව ආකාඩෙන් යොදලා තියෙනවා නේද? මාතෘකාවට සුවිශේෂී අවධානයක් කියෙන පරි යොදලා තියෙනවා. ඊළඟට පොති ඔහුගේ කරටනක සතපුම් ගනං ගමන් කරන ලද උදල්ල ඔහුට අද බර. நேது දෙெ பிரஊர்த்தி வாடுதாාව நැத்தி துருத்துருු விස්තராත්மකව வர்ண்ணாත්மக்கව தப்பல තියணවා இத்த கொ මේ ඒ உடெங்க කියன கொட்ட මේ මෙ முකද වෙලා තියන්නේ ඔහුගේ කට நெග சத்தப்பும் கண கமண் කරண உදல்லකட මේ அජීීදයක්නோ உදල්ல்ல කියන එක නේதுම அජීීදේவල්ோடு சජීවී பாவா கு ලබල තිීர තියෙනවා භාෂාව හරිම லගண்ணாசுலු ආකාරයට යොதල තියෙනවා ஈலங்கடு புத்தே மத்தன கதாக்கணமா ஈலங்கு கொட்ட சிங හට්ටි මුට්ටි පෙදුරු කොට්ට ආදී ලට්ට ලොට්ට ලොරියක පටවාාගෙනා මකද කරලා තියෙන්නේෙ වාාෂාවට ජීවී බවග්ගෙනල්ල තියෙනවා යුගල පද යොදාගන තියනවා නේද නැ ප්‍රවෘති වාර්තා කරනය ෝවතිබද නෑ පූල් ප්‍රවෘතිවාර්ථතාකනේ නිශ්ෂිත තොරතුරු. පදනම් වුණේ නේ නිශ්චිතතාආර්ථ තාාර්කිිකව නිශ්ෂිත රජච තොරතුර. හැබේ මෙතන භාෂාලං කරන යොදාගෙන තියෙනවා. නේද රත්තරම් මහපොලව මහත් සතුටම් පතුල් සිබිනවාමින් නේද වග. ප්‍රමායොදාගෙන තියෙනවා අජීවී දේවල් සජීවී ආකාරයට යදලා තියෙනවා රත්තරන් පොළව රූපක යොදාගන තියෙනවා නේද හරි. හරි බලන්නොක පුතේ එළඟට මෙතන අමාරු වචනයක් තිබ්බා. කන පින්දම මොකක්ද මේ කන පින්දම කියන්නේ කන පින්දම කියනවා ආඩ පාලි චෝදනා දුග්ගැනවිල්ල කියන? අත ගන්න පොළුවන්. හනිද ඒබගේ මේ කන පින්දම කියන එකට කියනවා. කනිපින්දම කනිපින්දම කියය දෙන්නත් පුළුවන්. හරිද කොම කොඳුරමින් කරන ඇබටිල්ල. හරිද කොඳරමින් කරන ඇබටල්ල ඉල්ලීම මේ තුළ අදහස්සලා තියනවා හනිද කන පින්දම කියන ඉල්ලීම. එතකට புතේ මෙතනේද මේ විශේෂங்கு லிපியலியன லேகக்கயா සயதோ චලත නිரோூපණය කරනවා. මේ ඔත්සහවන්තයා ජයගනීෙන අදහස ස්මතු වෙන ආකාරය නේද. අවස්සහමන්තයා ජයගනයගෙන අදහස. ඔහුගේ චලතය තුළින් නිරரோපණவன ආකාරයට லசට நீலாතිෙනවේද. ඇතිවෙලාතින දුබරගේ அப்பහසතා ජීவන. ැත්ම ගෙන අදහස් කර නොනේද මින තියෙන දුෂ්කරතාවය පාටකයට පැහැදිල කරනවා. ඒ. මේමගේ මොෝදමි දුෂ්කරතාවන් කිය ප්‍රවෝඩත්ති වාඩතාව විස්තරාත්මක තිබෙනෑ. ඇබැ විශේෂංගලිපයේ ඒ දුෂ්කරතාවන් හඩ බාාවාත්මකව හැඟීමක් ධනවනාකාරයට ලියල තියෙනෝ නේද. කියනවා රත්තරම්. රත්තරං හැගිලා ගල්බොරලු මතු වෙලා කියෙනා නේද. තකටේ නිර්මාණාත්මකව බස්සි හැසිරීම තුළත් ඒකත් පැහැදිරි වෙනවා. තකඩ මේ සියතෝඩිස් කියනවා இடඩම්වලට වතුරාව හැං ිච්ච රත්තරම් මතුවේවිී. නේද. ආහිනම් මේ ර සීර්ධෝනිිස්කේ ප්‍රකාශය තුළපුතේ හොකුගේ අඩ සිතේ පැවතුන් උත්සාහය දෛර්ය වගේ මේ දුෘෂ්කරතා මැඩගෙන ඉදියටයා මේ බලාපොරොත්තුව ධනාත්මක සිතුවෙලි? ඒතුළන අන්තර ගත වෙනවනේ දෙදිතකුණු මේ විශේෂාංලිපිය ලියනකොට අර සියදෝරිස්කරපු ක්‍රියාවට. වටිනාක මද්‍යනවාගේ මේ දිරියයේදී ක්‍රියාවම කදදිකෙන පිට පැදිලිව වෙනවා. ඒ සියදෝරිස්කිෙනන එයාගේ චරිතේ පතුරූපය වරධනේවනාකාරයට ඒයාට ලොකු වටිනාකමක්දෙමින් ඔන්න? ක චරිතේ නිරෝපණය කරගනි යන හසුරෝගෙන යනවා හනිද තොරයාට පටිනාක මක්තයෙන්න මේක ලියන්ඒතකොටයාව එයාගේ චරිතය වන්නාවන විදිහට ලස්සන්ට වාෂාව හසුරලා තියෙනවා හනිද තොළ මේ වතුරඉල්ලලා ල තැන්වලට දැනුම්දුන්න ඒකෙන් පල පලක් වෙලා නැහැ. එතකොට මේ රජ්චකයා මේ විශේෂාංග ලිපිය ලියනකට කිසිම දේශපාල පක්ෂයකට පුද්ගලයකුට පක්ෂයක්්‍රාහි විදිහට ලියන්නෙ නෑ ඒවගේම පුතේ ඔහුගේ පෞද්ගලික අදහසි ඉස්මතුවෙන්න මේ උත්සාහ කරලක් න එක එත කළම හිදී වැදගත්වෙනවා හනිද සියදෝර ස්පත්වරි තත්වය ඒ වගේම ඒ සඳහෝගත් ක්‍රියාමාර්්‍ය සත්්‍යලෙසම දක්වලඩියල තියනවා පක්ෂපාතිීව මැදිහත්ව නිද පටවානම කද මේ පිටවාන කියන රොට වැවේ පිටවානය ඔහුට පෙනුනේ රොටවැවේ පිටවානේ පිටවානක් කියල කියන්න පුතේ තිහාසට අතිගෙනගන්න වෙති මේ වැැවක ජලේනේ වැවක ජලය ගොඩක් වුුණහ ැවක ජලය අධික වනහමේ අතිරික්ත ජලය පිටතට ගලායම සඳහා ඉඩ සලසන ස්ථානය පිටට ගලාගනෑම සඳහායි ඉඩ සලසන ස්ථානය තමයි පිටවාන කිය කියන්නේ. වැැවක ජලයේ අධික වන අවස්ථාවක ඒ. වැඩි ජලයේ අතිරික්ත චලය පිටටට ගලාගෙනෑමට ඉඩසලස්නිස්ථානය තමයි පිටමාන කියලා කියන්නේ. හරි හොඳයි පුත්තේ දැම් පුතේ මේ උදැල්ල ඔහුගේ ශරීරය හරියට කොටසක් වගේ නෑද උදැල්ල හුගේ ශරිරය කොටසක් වගේ තවර උපමා අලංකරන්නේ යොද්දාලා තියෙනවානේදම බලන්නකෝ. උදැල් හුගේ අතේ මේ ඒ ශරීරේම කොට සක්මනි නේ ද එතකොට උපමා යුදලා තියෙන උපමාලාංකරයොදලා තියෙන ඒ ප්‍රකාශය තුළින් පුතේ මේ සියදෝලිස්කිෙන චරිතයකු විතැනය කුෂිකර්මාන්තය සම්ග සියදෝරිස්කේ තියෙන සබදියාව සමීප බව කොතෙක්ද කියලා පැහැදිලි වෙනවා. හැතැම්ම භාගකට වැඩිය දුරනෑ. හැතැම්ම බාගයට කියන්නේ මීටර් අටසීයක් වගේ. හැතැම්මයක් කියන්නේ කිලෝමිට එක්ක හමාරකට. chút tắc về đi ද කිෝම එක් හමානකර චුට්ටක් වැලි ඉතින් දැන් ඕට ෂනිකවම අධහසක් පහළ වෙනවා ඔහු වැවදිහැත් බලනවා තමගේ ඉඩම දිහැත් බලනවා නද හැතැම්ම භාගකට වැඩිය දුරනෑ හනි දෙදැමු දැල්ලෙන් පොළව මගලකුණු කරමින් ඔහු තමන්ගීඩම දෙසට ගමන් කරා තැන තැන කැප්පොම කක්ට්‍රද මෙයාම මේ සූදානම් වෙන්නේ කොහොම හරි මේ වතුරගන්න ක්‍රමයක් තමයි මේ සකසන්න හදන්නේ නේද ඉළඟට. උදැල්ලෙන් පොළව මගලකුණ කරමින් හු සිය ඉඩම දෙසට ගමන් කළේ තවර පුතේ මේ ප්‍රවෘති වාර්තාව ගොගයා විසින් කළ කාර්ය සංශප්තවදා කළ තිබි කෙටියෙන් දක් කල තිබෙනේද හැබැයි විශේෂාගලි පේතුළකොහොම් දෙනල තිබේ ඔන්නො යාලත් ඒ ප්‍රවෘති වාර්තාවක් දීලා පේපරකට අාවොත්ය මේ තුළි විශේෂාගලිපියයක් ලියන්න මෙවා මතකති ආගන්න ඕන හනිේද. ්‍රෘති වාටතාව දුන්න ගොවිය විසිංකල කාටයතාම කෙටියේ. හැබැයි විශේෂාංගලිපයේ ඒක මේ සියදෝරිස්කරේ කොහෝමඇද නේ දේකට යාගේ පෞුලි ුද්ධවියගේින් අදහසේම විස්තරාත්මකව දක්්පොල තියෙනවා. අනනිද මේ විශේෂාංගලිප්ිය තුළේවාගේම සරල භාෂාව කිය ොද්දල තියෙනවා සියලුම ග්‍රහක කොටස්සලට මේ වැඩි හිටිලාමා කාටත්තේරුන් ගන්න පුළුවන් විදිහයට පොදු පාටකත්වයක් ව දෙසා මේ මිශේෂාංගලිපය හරිමලස්සන්ට නේල තියෙනවානේ ද පිඩක් කියවන්න අස්ස වෙලා තියෙන නිහරි ඔය විදිහடு වතුරගන්න පොළුවන්නම් மிචச்சுර කල් මෙහාටாපපු இஞ்சனේறு මහත්த்துරருන්ண்டு யோක பெனுணி නැත්த்திද මේ සමාජ මේ පිළිබඳර අනිத்தදரන මතවාදනේ ද සමාජ පිළිබඳවත් දැක්ම ින්ුතුව සමාජ අනිත දගල පිඳත් නිරපණය කලා තියනවා. සමාජයේ ඇත මිනිස්සුන් ද මෙතන තිේ ප්‍රවෘතිලිපිය තිබබෙනෑන පුත්තේ සමාජයේ යාමික කරන්නකොට ආපු බලපෑන් බාදා දුෂ්කරතා ඒවා ගොඩාපලි මෙහෙම විස්තරාත්මක හැගේීමමත් දැව වනා කාරීලට තිබෙන හැ. දැම් බලන්නක මේ ඔයි දිර වතුර කන්න පුලන චර ල් මෙහ ච හතු යෝක. ட்டு பெனு நத்திக்கலතිே ගன . சමාජ த்தම් மிනිස්සும். හැමදීම தමட்டு தங்க லங்கට கேனக்கங்க நல்லதனக்கம் බලාகினி. நீது பேசிகதால லசட்டு அப்பிற கி நல்லதனකන් தමයි බලාගෙනන්නේ. න த தමට சකஸ் කல்லම දෙனකම් බලාගனி. த்த. அனுங்க பாங எலிய බලන්න සමහර මිනිස්සு බලාග. நேது தமங்க ගத்த சித்த ශரமයீ. වැය කරල නේද දෙයා ලබාගන්න ඔත්සහ කරන්න නැහැ නේද රිනාාත්මක සිතුවිල්ලෙෙන් ඉන්නේ බෑබෑ කියා ගත්තගමම්ම ඉන්නේ නේද. ඒවගේම දැන් ගත්තර පස්සේ නමුත් මේ නමුත් ඒ වගේ සමාජ කොට් ඒ ඒ වගේ විවිදින්න සමාජය ඉන්න කොටස්වලටට ඇස් අවදිවනාකාරේ යාලා පිළිබඳවත් උපහසාත්මක ස්රූපයන්නේ ද යටටින් ඒගොල්ලො පිළිබඳත් අදහසක් වයන්ගෙන් කියවෙන ඉදිහට අ පාට කියට දෙයක් හිතන්න මේක ලියලා තියෙනවා හනිද ඒගොල්න්ගේ තැස් අවිදි වන ආකාරේ ඒයාලගේ ොළුුවලතියන මොලේ පෑදෙන වැඩක් තමයි මේ සියදෝරිස් කරේ හනිේද තවරට හැමෝම හිතන විදිහට නෙවේ හනිද උඩුගම් බලායන වැඩක් තමයි කල්ලා තියෙන්නේ. හනිද ඒතුනින් රච්චකයාමේ පාටකයාට වැඩගත්වන බොහෝ දෙයක් ඉදිරිපත්ක නොනාව දැනුමක් ලබාදෙන. පාටයකයාගේ බුද්ධිය අවධ වන ආකාරයෙන් යානටත් හිතන්නම අපි හැම්මෝම හැමදාම හිතන මේ සාම්ප්‍රදායක විදිහටම හිතල බැහැ වෙනස් විදිහකට හිතන්න ඕනේ අපි දකිනකෝලෙන් නතුව වෙන පැත්තකින් අපි එතන ප්‍රශ්නවලට පිළිතුරුතති එන්න පුළුවන්ද. තකට අපේ මනස්ස අවධකන්න ආකාරයෙන් ලියලා තියෙනවා. අනිේද යාරතුන්සි අ. සි කියන මීටර පෙසය පණහක් වගේ හනිද ම මේ චුටා මාරුුවච්චන ටිකත් පහැදිල් කරං යන් ඒ ළඟට බලන්න පුතේ ගොන් බදින කනුවක් යැයි කියමින් ඕහු සිනාසුනහ ගොන් බඳන කනවා නතවරට ගොන්බදින කනවා රූපකාර්තවත් භාෂාවක් පාවිච්ි කල් ලතිනව ගොම් බදින කනුවක් නේද තවට ගොන්බඳ මේ සිය දෝරිස්ව හරක් බඳන කනුවකට සමාන කරනවා නේද එතකොට පත්සෙක පසුකාලීනව තේරෙනවා කෞද හරක් ක හරක් නොවන්නේ දහර விலாச හිத்தன ஆரமிக்கனா கல்ப்பு தீனு காட்டது කියனேது. தකட මේ කෙනෙක් ம் දෙයක් புතේ උත්සහයන් කරන්න හතනකොට වච්ச்சனයකින් හරි ඒ நாට සහයක් දෙனවා වෙනුවට ඒෙනාව கடாාවட்ட நහமனත්த்த. ஏ උත්සහ හீன කරන්න தேේවල් தමයි ගොடாක්වෙலா சමාජන්තறන්නේ சමාජයன் ලබන්නේது. தட நம புத்தேமே අප මේ සියදෝරිස් වගේ චරිිතයක් වෙන්න ඕනේ. නොස්සලී උපේක්ෂාවෙන් නේද ඉදිරියට අන්න ඕනේ කියන ආකල්පේ ලේඛකයා පාටකයාට ලබා දෙනවා. අනනිද තුොට අපිටත් සමහර වෙලාවට පාසලේද මේ වගේ අදකින් තියෙනවා නේද පාඩංකරන්න හතනොකොට පාඩකරට ගන්නකොට විභාගලං වුණට දෙැම් විභාගළඟටාව වැඩී තවකල් තියෙනවන දෙම පාඩංකරට ඕන්නේ සමහරවිට විභාග කල්්‍යයි නේද. තකොට ම රටේ තියන ප්‍රශ්න හින්දා තේල් ප්‍රශ් හින්ද. නේද සමහල්ට වෙලාටි කියලාෝ ගේිය අවුලුද්‍ය අලක් කළගේත් කල්ගයානේ අපත් කල්ඩයයි නේද නොඒෙක් බාධ කියනේ අ ඉදිරියට යන්න මේක ජයක්‍රහණය කරන්න මේ විභාගෙන් කොහොමහනිි සාර්ථක කරගන්න වච්චනයකින් හනි දෙෙන අදහස්සල්ට වඩා අපිව පස්සුගාමී කරවන නිටාමක ආපස්සට න අපේ තින දෛර්ය ටිකින් හරි හීන කරන දේවල් අපිට ගොඩක් වෙලාවට හෙෙන නේද. හැබැ යාල සමහර වෙට ෙදරිදි හොඳදයට පඩන් කරනවා ඇති නමුත් අපිට පේි නැහැ පෙන්න්නන්නේ ගොල්ඩ කියන්න නෑ. අනිද එනි සාපි වාග්බලාගන්නඕනනි අපේ වැඩේ අපි හරියට කරන්න ඕනිේ. අනිද කරන්න අනිத்தைඩත් පුළුවන්න දව කරන්නඕනි අනිත්තයි කියන දේවත්. ඉතරගන්න හදනෑ විශේෂයෙන්ම යාළුව තමන්ගේ අම්මයි තාත්තයි ගුරුවරුයි කියන ඒගොලු තමයි ශ්වාසය කල්ල්‍යයාන මිත්‍රයොත්තින්න හොඳයාලුව හැබයි අපේ අපි බාපස්සරදාන ඔය වචන හුණගමං හිතන්න මේනම් හොදයාලුවෙක් නෙවේ කියලා. අනිද இවගේ. අපිගේ දෛට ආපස්සර කරන නේද අප පාඩංකරඩ අධිමදම කරන්නණයාලු හොඳයාලු වෙන්නෑ නනේද. එනම් ඉන්න මේ වගේඇඒයි සමාජී ඉන්නව නේද එහිනම් පොතේ අපි හිතා අපේ අපි තර සියදෝ ලිස් වගේ වෙන්න්නඔො නොසලී කටයතු කරන්න ඕනේ තියන සම්පත්තලින් උපරිම ප්‍රයෝජනගන්න වැඩ කරන්න ඕනේ හනේද. තකට මේ වගේ අර අපේ හිතර තුස් සහයාත් දෛටයක් කාදර්ශයක් වෙන විදිහර ලේඛක කියයාමේක ීලා තියෙනවනේ ඉනම් ඔයාලත් විශේෂාංගල ිපිය ප්ලියනොට මේේද. வப்பில வந்த அவதானே ஒம்ுக்றண்ணோனே. அது ஏலங்கட கியணவாம். ඉදා පවුල් තිස් පහේමාය උද්දලු ගෙන ඇල ගැඹුරට පලලට කැපීමට ඇරඹූහ හොට ේඛ කියයා අවසානයේදී මානව හිතවාදී ලෙස මේක ලියලා තියෙන නේද කලින් උදව් කරන්න ආවනැහැ ඒකට මේ පක්ෂව කතා කරේ නැහැ යහපත් මේ උදව්වක් දු න්නැහැනෑද හිත කරන්දමින් කතාකරේ නෑ කියකිල කිසිම දේශසාහගත විදිහයට තවත්කොටසක් කොන් කරනාආකාරෙන් අනිත් කෙනකට දේශසාගත ට භාෂාව අසුර නෑමාන ීතවාදී විදියට උපේක්ෂා සහඟතව හරදයාංගම විදිහට රචනාව මේලිපිය ලේ තියවා නේ මුල්ලද දවනො කළයිට අපහසයක් උපහසියක් කලේ නෑ ඔන්න ඒකයාග තියෙන වැදගත්කම. අනේද තකට ඒක වැදගත්වන මේවත් අපි මදගතියාගන්න ඕනේ. අනේද තොරමි සියදෝනිිස්ක ඇල කපන්න, පටங்கத்தை සිතුவில் ඒ ක්‍රියயாාත්මකුණ අවස්ථාව දක්වා පාட்டගේ குුතුහල ධனவன විහටமே ரச்சணனாவை ரிපார்க்க තිனா. சயதோரிஷஸ்ட වතුர ලැබේද அන්තිමටමீම් ඔහට හිතන தත්යක්க்கඇතිේද මේක සාடுத்துணා කිය ஊට දුக்கහිතதே දහ අන්තිමට சர் සயதி விහානි කරගනීது சமாச்சෙන් ගැமுமேද ගමමිනි சுහිனா வேද முக்கද වෙන්නේ කියෙන குத்துහலேේ තිබුණා නේද වத்துர் ලබபகிலතා எனෙන குටහිத்துන්න පුலුවන්න්නේது மன்ன මේවිදියට பாட்டකயாතුන කුத்துහලයක් රந்தවාප වත්වාගනින් කොத்துහලේ தனவனாකාரයට லியலதியனா. என මේ சிද්ධீ ඉදිරිපාත්க்கண்ணකடா அணව්‍ය වதேமாාවට அදාலනோன தேவா ඉදිරිපත්க்கறின සදදரிස්ක බරිந்த குළී වැවට அවා. ම குළීவ නිවැ சொல்ටயான முකද ගොල්ට ජීවත්த்திන ද. යම්තතාක්කෝ ஆර්த்திකමටட்டමතිෙන් ඕන දැ මේ තමඟ ස්වාමියය ඇල කப்பනවානි නේද. තකටயா? ඒவா පළිබந்து அனுவா්‍ය விரிது කண காார்ன் பிலிබது ஏ வகிமலாம் அங்கி பாசால் ீවි கிதல் அமை தணிங்கி. கூட பவுழ் பசோபීමට லோකோவட்டினாக்கமதும் நிெயாள කரண කියதேவ. அனுஷ வெல்வட்டால விம்க்குதுமே ්‍රதானத்தமாமே சயதோோ ஸ்தி வி්‍යපාற මෙமையா කரணமே කத்த්‍ය.மே அல்ல கப்பීම ද ඒ තුළ ඒ ප්‍රதாන மாතෘකාவට ගපෙන විදියට தමනි தමதேම යොදාகி තිබන්නේ. දහිනම් ප්‍රධාන මාතෘකාව තුළ පමණක් රජකයා ජීවත් වුණ. ඊට පරිබාහිර වැල්වටාරම් කිව්විෙන එතකොට ඒ සුවිශේෂී වෙනවා. හනිද අවසානෙන් බලන්නකෝ. ලස්සන අවසානයත දක්වා ලස්සන්ට ගලාගනවිලා ක්‍රමවත්ත ආරෙම්බේ වගේ ලස්සන. න මනිමාවකින් නිතුලස්සන අවසානයක් දී ලතිනවා ලෝකයේ ඔබට ඇති මිහිරිම හඬ කුමක් දේ ඇසූ විට ඔහු මිසේ පිළිතුරුදේ. අර ඇනේ වතුර බසින හඬ නේද මේ ඇලහින්ද තමයි පුතේ මිනිසුන් දහස්දානක ගෙනේද එට පස්සේ පසු කාලීනවුනත් ඒ ගමේහිටපුමිනිස්සුන් ගැනේද. ඒ කුසට අහරක් ලැබෙන්න්නේ යාලට ජීවත්වෙන්න අශ්‍ය ආහාරටක සපයාගන්න ඒවගේම සිය දෝලිස්ට ජීවත්වෙන මතු. අනාගත පරපුරටත් ප්‍රයෝජන වනත්ම ප්‍රයෝජනවත් වුණ අන ඇන කැපපු නිසා වතුරගන්න පුළුවන් වනින්. දනේද. එහෙනම් ලෝකේ ඔබට ඇති මිහිරිමහඬ කුමක්ද කිය ැහෝ හම්ම සියදෝරිිස් මෙසේ පිළිතුරු දෙෙනවලු අඩ ඇලේ වතුර බසින හඬ. හනිද ඒ ප්‍රකාශය හරිම පුතේ නිර්මාණාත්මකයිනේද ලස්සන භාෂා විලාසයකින් කියලා තියෙන ආකල්ශණී ආරම්භයක් වගේම අවසානයේ සම්මස්තෙන්ම තේමාවට අදාළ වන මනාල් ලෙසව කැටිකර දක්වන්න ලේඛකයා දක්ෂවෙලා තියෙනවා. තුොට කතාවේ ඒකා බද්ධතාවේ ආරක්‍ෂා වෙලා තියෙනවා නේද අවසානීතා මස් සාර්ථක ගොඩනගල තියෙනවකිලපිට කියන්න පුළුව හනිද එවගේ පුවත්පත් විශේෂාංග ලිපිය අවසානේද මේ පුවත්පත් විශේෂාග රච්චනය සම්පාධනය කරන්න කෞද් කලෙ යැකිෙනගේ නමයොදන්නන මේ ආකාරයට නමයොදල තියෙනම්. හනි දැංහෙනම් පුතේ වාලට අවබෝධයක් ලැබෙන්නෙති පුවත්පත් විශේෂාංග ලිපියා ලියන්නේ කොහොමද කියලා. හනිද එ හින්දා විභාගෙට ආවොත් මේ ප්‍රශ්නය අතාරින්න එපා. නිද வாලට නිර්මා අත්මකව අස්සට ලියන්න පුළුවන්න ඒවගේම ලියන්න පුළුදුපහුණු වෙලා මේ වගේ විශේෂාංග ලිපිවලට පිරිතුරු ලියල මේ මේ විශේෂාංග ලිපි ප්‍රශ්නයක් කාවත් අනිවාරෙන්ම කරන්න. හනිද ඒවගේම තමයි වෙලංකාදීප පුවත් පතේ ඒවගේම විජය මෙහිර විදුසර ඒවගේ පුවත් පත්තුල තින විශේෂාංගලිපිය එකතු කරන්නේ කියවන්න. වෙනක් ලීක කියෝ ලියපපුව කියවන්ඩී තුළින් ඔගොල්ලට ගොලඟ භාෂා ශලයේ විලාසය හදාගන්න පුළුවන් ලේසි වෙනවා. හනිද අවන්න මෙතන තියෙනවා පහත දීේඇති ප්‍රවෘති ඇස්වලිය මශේෂාංගලි පිළියන්න කියර තෙල් කාන්දුවෙන් සයුරට හායි. மாත්‍රக்காவை ட்டරි මෙහමක්க்கහන්නක அඟදී ි නෙව ගිනිගත්තන නේ ගිනිගත්තල්නෙව සම්බධව ප්‍රෘතියක් வாර්තා உුණනே හරි ඒක ගැ නවනං ොමද ගිනිගත්ල් නවගෙන වගේත්‍රකාக்கතිயா ඒතෙල්කமானே සාගරට முசුවීම ොක බරපත්த்தර විනාශයක්ුණ ේද එක ගැන කියන්න சொல்வா இல்லට சுந்தர வறල தீරයට නි වෙනවා. ද ගොල්ல்லෝ ජනමාධ්‍ය තුළින් පබායික දකින්නේ තිනේ. වගේ කොරල් පරහාෙන දේශීය ජීවීන්ට ඒදවල් විනාස වෙනවා. පடிසර පද්ධතියට තර්චනයක් වෙනවා. නේද සංචාරක කර්මාන්තයට බාධාවක් වෙනවා. දීவர කර්மாන්තට ගැටலුවක් වෙනවා. නේද. මස්යන් බොහෝ ප්‍රමාණයක් විෙනස් වෙනවා කැස්බෑවන් විනාස් වෙනවා. මුහුදු ජීවීන්ට තරජනයක් හිතකට මේ කර ප්‍රවෘති වාර්තාවක් විදිරලියන්නේ. හනිදේද දීවර අයියට බලපාලතින ගැටලු වරහරතය අංගනම් ඒගොලට බාලයේ හැඟීම් ඇති වනාකාරයට දැම්මි සියදෝ නිිස්කි කතාවගේ ලස්සන්ටලි යන්න ඕනේ. හනිද ප්‍රෞෘති වාර්තාවක් විදිරලියන්නේ.ඒවගේම මෙවෙරල කලාපී ජීවත්තනයට මේ ජලය. නිසාම ඇතිවන ලෙඩරෝග මේ ආසාත්මික තත්පයක්න් ඒවගෙන උනත් ලියන්න පුළුව සමේරෝග. ඇතිවෙන්න පුළුවන් නේද තල් මසුන් ඩොල්ෆින් මගේ අයග ජීවිතන තුරේ ඔන්නෝව ඇ තුළත් කරලා හරිම සාහිත්‍යාත්මකව නිර්මාණාත්මකව ලියන්න පුළුවන්. රෝමිලක්කන් දෙක අටතේ තියෙනවා සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වන්නට දෑත් අහිමි ශිෂ්‍යාවක් සමත්වයේ සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වන්නට දෑත් අහිමි ශිෂ්‍යාවක් සමත්වී. හනිද ආමන්න මේ මෙතන තියෙන්න්නේතුකට පුතේ පවෘති ප්‍රවෘතිය හනිද මේ ප්‍රවෘතිය ඇසුරෙන් තමයි විශේෂාගලිපී සම්පාධනය කරන්න ඕන හනිද මේක ඔයාල ඉත ගෙතරදි නිර්මාණත්මකව ලස්සන්ට නිර්මාණය කළ ගරෝප්ය කරදාන්න ම එතකොට බලනවා. හනිද හරිනතුපෑනක් අතරගන්න නිවරදි වාග්‍ය තෝරන්න තියෙන්නේ ඕ තොමූුණම් ගමට ගියාය වෙන්න ඕනි ස්ට්‍රීලිංගේ ගවච්චනය යන්නේ ද ස්වාමින් වහන්සේ දහම් දෙසූහ වෙන්නඕනේ එක් කෙනෙක් නම් හොඳින් ඉගන ගනී වෙඩෝනෙනේ දෙෙනම් එකට නිවරදි පිරිිතුර. එක් කෙනෙක් හොඳින් ඉගෙන ගනී කියන දෙවැනි පිරිතුර. තමයි දෙවැනි පිළිතුර. ඊළඟට සොරමුල වනේ මම් පහරතියක නිවරදේ. සොරමුල ගෙවල් බිධ දැමූහ දැම්මෝය වෙඩෝනේ. ගංගා වූ මුහුදට ගලා ගියෝය වෙන්න ඕනේ තරු කෙල අහසේ බබලයි වෙන්න ඕනෙහෙනම් දෙකට අංක එක පිළිතුර. ඊ ළඟට තුන බලන්න තුනට තෙරණියෝ ආරාමයට වැඩිසේක ඔහු දක්ෂ ඕහු දක්ෂ ක්‍රීඩක යෝ වූහ දිත්වපුක්තය තියෙන්න්න ඕේ ද ඊළඟට කෙනෙක් එෙදින රැස්වීමට ො කෙනෙක් නක් මිත්‍යේ බහුවචනැහිෙන නොපෙනි යෝය ගුරුලු ගෝමීහු අමාාවතුර ලියෝහ එක හරි එනම් තුනට හතරවෙෙන පිළිතුර. හතරට ඕ තුමූ සභාව ඇමතූහ එක නිවරදි සියොත් කැලනම් අහසේ පියාසර කරති වෙන්න ෝනි. ළමයි පස් දෙනෙක් තරගේට ක්‍රේඩා කරති වෙඩෝන ළමයි පස් දෙනෙ මෑණියන්දය අපට අව්වාද දුන්දෑය නැත්තං දුන්නෝය බහවශචන වෙන්නෝනේ ඕතුමූ සභාව ඇමතුූහ නිවරදි පහා ක්‍රේඩා තනගින් එක්කෙනෙක් කිල්ලාස් විය වෙන්නෝනේ සියලු සත්‍යයෝනි දු වෙත්වා වෙඩෝනිි ගවිலிய தவල්லாகாடே சூதானம் கலாய வேண்டுோ நான்ம் பහට දෙக்கபிළத்துற. එකට දෙ දෙேக்க துணටහத்தர அத்தரடேக்க පහට දෙக்க. இ ස්த்தனට වடாத் ගலபிட වச்சனே தோற யட்டி இராக்காதின்ன කියනවා. வியපத்திය කියனை சய்வன தක්சலாவின் பொොத்தපති ලබன දැනுும்ද. ්‍රතිබභාව කියන්නේ අපපෝදරෝහ වස්තු නිර්මාණය කිරීමේ හැකියාව අපෝරත්්‍රය පෙර නෝවිරූභාව නේද පෝර්ුවයේ නෝ සතතාභ්‍යාසිකන් නිතර නිතර ලමனை පුහුණුව නේද එන සාර්ථක කෙටිකතාවක් නිර්මාණය කිරීම සඳහා නිරන්තරවම් පුහුණෝහෙව සතතාභ්‍යාසය අවශ්‍ය වහයට හතර සුචිය කියන්නේ ග්‍රන්ථයක මේ කරුණු අකාරාදී පිළිවලට දැක්වීමට අකාරාදී පිළිවලට දැක්වීමට අගටයෝදන පත්්‍රය තමයි සුචිය කියල කියන්නේ ව්‍යා්‍යානය කියන විවරණය කියන එක ඉළට මුඛ්‍ය අධ්‍යාශය කියන මුක්්‍ය අදහස මුක්්‍ය මතය කියන මෙතැන්ටෙන්නෝ නහිෙනං ග්‍රන්තයේ පස්ථාවනාව තුළම එහි අන්තර් එහි මුක්්‍යමෝ මක්ඛ්‍ය අද්‍යාශයන්තර්ගත කොට ඇත කියන. අටට වයිකල්පික කියන්නේ විකල්පයක් වශයෙන් ගන්නා වයිකල්පික කියනමකක් ද විකල්පයක් වශීෙන් ගන්නා. නයිසර්ගික කියන්නේ නිස ස නැතැ ඉබේම පිහිටි. ආකස්මිකව කියන්නේ හේතුවක් නැතිව ඇතිවූ ආකස්මික හේතුවක් නැතිව. ඇතිඌ ඔයා කස්මික කියන වච්චන එහෙම මේ සාමන පිළිවිභාග පසුගේ ප්‍රශ්නපත්තරහෙම අරගෙන බැඩු හා හබවෙන යා කස්මික කියයනකද හේතුවක් නැතිව ඇති වූ. බොහෝ රසවාත් නිර්මාණ බිහිවන්නේ නිර්මාණකරුවාගේ අයිසාර්ගික ප්‍රතිභාව හේතුවෙනි. තුන හායට හත්තර හතට හත්තර හටට තුන. නමට මොකක් දෙන්නේ කෙටිකතාව මොකත් කියන බලන්නවල් පොද වයුත්තර දෙන්න කෙටිකතාව සංශිප්ත මාධ්‍යයක් බැවිනේ රැකීම දෙසා සංකේතවලින් මහඟු පිටු පහලක් ලැබේ නමට තුන ප්‍රබන්ධයක් කියල කියනෙ මනාකොට පදිර ලද කතාව ප්‍රබන්ධ අදදම් අදදැකීම් නිර්මාණයක් බවට පත්වන්නේ රචකයා තම පරිකල්පනය මෙහෙවා තමාලත් අත්දැකීම ප්‍රතිනිර්මාණය කිරීමණනි දහයට එක්ක. චිරන්තන කියන්නේ පුරාණ කාලයට අයත් එකොළහට හතර. භාවපූර්ණය කියන්නේ හැගීම් වලින් සපිරු. එනම් දොළහට දෙක. දැනිපූර්ණා හොඳ වචනයක් මතක තියාගන ධනිපූර්ණ නි සාහිත්‍ය දන අධනිපූර්ණ, යටටිපෙලා අඩුත්තකින් පෝෂණයෝ මොකද ළමයි ජනිපූර්ණ කියනෙ මතරතියාගන්නන්නේ අටිපෙළ අඩුත්තකින් පෝෂණය වූ. ඉලාට ඔගොල්ල ලියනවනේ ග්‍රම්මමාන වේ ගම්මමානවේ කියල මොකක්ද මේ ගම්මමානවේ කියන්න. හැඟෙන්න්නේ ගම්මමාන වන්නේ ගම්මමානි කියැනෙ හැඟෙන්නේ. පඩිශීලනය කියන්න එසුරු කිරීම.ඒන අයි කොළහට හත්තර දොළහට දෙක දහතුනට තුන තාහතරට හතර පහළවට දෙක. දාස්සේට එන්නේෙ පුතේ තුන සමහරුන් දාහතට එක නොදනති දහටට නටති දහනමේ ලැබුණි දාස දාහතට එක දහටට එක දහනමේට තුන ඒ මාරාන්තිකරිය අනතුරින් තුටුවන්ගේ සිත කම්තනය විය එනම් හතර ඉස්සට හතර පහත වචනවලින් තුනක් සමානාර්ථවත්වය නොගලපෙන වචනය අටිනිරක් අඳන්න කියනවා කමලටාපි සියපත් කියනවා තම්ඹරු කියනවා කමල කියනවා නෙලුම් මලට නේද හැබේ උපල් කියන්නේ උපුුල් කියන්නේ මොකකටද නිල් මහනිල් වලට හිනම් විසයකට තුනක්. කාන්තාව කියනවා මහිලාව ගෙහැණිය කියනවා. අපි කාන්තාවට අම්බුව කියන්නේ අම්බුව කියන්නේ බිරිඳත. සන්දු්ට අපි චන්ද්‍රයට සඳු කියනවා නිශාර කියනවා සිසිට කර කියනවා සිසි කියනවා. හැබැයි අපි දිනකර කියන්නේ දිනකර කියන්නේ දිනය කරන්නා කවුදමි. හිටුඋනේද සූක්‍රය. ීක් ශේෂ්ඨ කියන්න අපි උසස් කියනවා සිෙට කියනවා. හැබැයි තේක්ෂණ කියන්නේ තිීක්ෂණ කියන්නේ තිවුණු කියන අදහස නිරන්තයන් කියන අපි සතතයෙන් කියනවා නිතින් කියනවා අවසරයෙන් කියන්නේ ඒනම් විසි එකට තු විසි දෙකට දෙක විසි තුනට එක විසි හතරට එක්ක විසි පහට තුන. පහත දයේද ව අතරින් අක්ෂර විඥ්්‍යාසය වැරදි පචන පෙළ තෝරන්න කියනවා. තොක්කොමණනි වැදී මේකේ සඳකට පහන වැරදි සඳකට පහන කියනකට පුතේ මුටතචනා යන්න එන්න ඕනි මුඩතචනා යන්න හනිද දෙැමි පහන පහන් කියනකොට පහන පහන් කියලා ධන්තචාලනායන්නාවත් ප්‍රදීපය හනිදේ කියන්න මෙන්න මීනා යන්න වොත් පහන පහන් කියලා ප්‍රදීපය ප්‍රසන්න එලිය උදය කියන අදහස තියෙනවා හනිද හැබ පහන කියලා මුඩතචනා යන්නාවත් ගල කියන අදහසස.

අවධාර්ය කියලා වචනයක් තිනවා වදාාර් කියනමුකද්ද උදාරත්වය අවධාර කියන්න උදාරත්වය අවරස්ස පොත්‍ර කියන්නේ තමාගේම පොත්‍රයා. තමන්ගේම පොත්‍රය තමයි අවරස පොත්‍ර කියන්නේනෙ තන් තමන්ටම දවූ කියන අදහස. විසි අටට නිවැරදි විදිිත්තුම්ර විසිරටන පිරිිතුර දෙක්ක පෞරාණික කියනෙක වැරදි අපි දන්නවා මුඩදජනියන්න ඉන්නවා. නේද? ළඟට විසිනමේ එක උච්චාරණේන්ත්‍රීිය කියනවල මොකක්ද වෙන්නේ මුඩදච නේයන්න එන්න ඕනේ තිහැට ප්‍රාථමික කියනකට මහප්‍රාණ තායන්න එන්නෝඕනේ අවධාරික කියන්නේ මොකදද අවධාරික කියන සියුන් නොවූ දැඩි අවුරස්ස පුත්‍ර කියන්නේ තමාගේම පොත්‍රයා අවධාරක කියයන උදාාරත්වේ කියන එක අවධාරික කියන සිවුම් නොවූ දැඩි කියන එක. එනම් විසිහයට එක විසිහතට තුන විසි අටට දෙක විසිනමේටක තිහට තුන. ලෝක සභාවී ඉක්මවා යම් කිසිවක් ගැන කෙරෙන වර්ණණයට අපි කියනවා. අතිශෝක්ති අලංකාරය තිස් එකට දෙක. සුනෙත්‍රා නැමැති නවකතාව රචනාකඩේ ඩ්ලයේ සිල්වාය අපි මෙව පාඩන්කල්ල තිීනෙලේසි තිස් දෙකට එක. කෙටිකතාවක සිද්ධි එකිනෙ එක අතර පවතින විශ්වසනීය ගැලපීමට අපි කෙනව හේතුඵල සම්බන්ධතාවේ තිස්තුනට තුන. එකම කතාව සහ කතා පහක් යන කෙටිකතා සංග්‍රහ රච්චනා කළේ කවුද මදා සම්ට සේකර මහතා. මහගම සේකර කවියා විසින් රචනා කර නද කාභ්‍රන්ථ දෙකක් නොමියමි ප්‍රබුද්ධනේද. හරි මට පොදුවී උත්තර දෙන්න මැනික්්ගඟ ගමේ කවි ඇස්සුරේ මි නිස ඇසුරින් පිළිතුරඩ යන තියන්නේෙ මැනික්ගග ගලන්නේ කවියාගේ ගමාසලී මාස මෙහි සඳහන් පරිදික අපියාට සියගම අමතක වැත කවියා බලාපොරොත්තු වන්නේ මින් කුමක් ද තිබන දේ රැක ගැනීම මෙහි සඳහන් පරිිදිකවියා ජීවිතය ගත කරන්නේ ෘප್තියක් ಅತ್ರිකර ಬ ක ೆ ල ගත කරන්නේ සි ම ස තුරන්න යා ගේදී දර ෘප್ති ම ගත කර දදෙන් අගර ගනද ට පස්ේ. மெ ங்கந்தியனாால் எங்க ප கிිනිயாදුරொල්லாம் කිලலிි குුණ சோදා හරි நம் මේ මට ගමටන්න පාර කියயா பන්නේே නේද එහෙනගේ ගමේ යාට මතක් වෙනව ගමේ තමන්ගේ විந்த සුවේ ඇතෘක්තිම ජීවිතේ මතக்கන්නண்ணான. . එහෙනම් ඔහු හடிම ෘප්තිකර ස පහවයකින් ඉන්නේ න තිස්නමයට தூண. புத்தේ கවයා ගමෙන් අපේක්ෂා කරන්නේ. නෑ පත එක ටිකක් ख තන්න को ගේ යිතකොට මේහි සැනසීම හරි දේදේවල් ඔක්කෝම කල්ලට අවසාන අරමුණ තමයක ගමෙන් අපේක්ෂකණ සැනසීමට නගර ය කියෙන සැනසීම කවියට නෑහ. හනි දෙතුර ගමම කවියා ගමෙන් බලාපොත්තුවෙනි සැනසීමක්්‍ය. හනිද එකොට අප අර වචනාර්තයේ තියෙන අදහස නැතු යටටි පිළෙන්දිවෙන අදහස්ස. යටින් ගම්මවැනි මොකක්ද මේක කියන්නේ කිය හිතල තේරුන් අනන් තමයි පිතුරලියන්නන හත්හදල්කයටට දෙදක්.